වීඩියෝ එක බලන කෙනෙකුට මේ අහන්න විදිහක් නැහැ. ඒ හින්දා ඔයාලා සාමාන්‍ය වෙලාවට මයික් ඕෆ් කරන්න එපා. මේ මොකද මයික් ඔන් කරන්න එපා, ඕෆ් කරලම තියාගන්න. ඒක ඔයාලට දැන් සමහර මගේ දැන් ඒක වැඩි අවබෝධයක් නැති ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඔයාලගේ ස්ක්‍රීන් එකේ වම් පැත්තේ පහළ කෙළවරේ තියෙනවා මයික් එක. ඒක දැන් මියුට් කියලා වෙලා තියෙනවා. මේ මියුට් කියලා පොඩි ඈ අතු පාටින් ඉරක් වගේ ගිහිල්ලා ඇති. ආන් ඒ ඉර තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉර නැහැ කියන්නේ මයික් එක වැඩ කරනවා කියන්නේ. දැන් ගොඩක් අය හිතද ඕක දැන් කොයි වෙලාවටද ඕෆ් වෙලා තියෙන්නේ, කොයි වෙලාවටද ඔන් වෙලා තියෙන්නේ කියලා සමහර දන්නේ නැහැ. ඕක ඕෆ් වෙලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ ඕෆ් කරනවා නම් පොඩි කැමරාවක් ලකුණක් තියෙනවා. ඒක හරහාට රතු පාටින් ඉරක් තියෙන්න ඕනේ. ඊට වම් පැත්තෙන් තව තියෙනවා මයික් එක ලකුණක්. ඒක හරහාත් රතු පාටින් ඉරක් තියෙන්න ඕනේ. ඒතර දැන් මොකද දැන් මං දැන් දැන් ෆොටෝ ගන්නත් ඔයාලා අනික් අය දකින්න ඇති මේ කීප දෙනෙක් ගිය මයික් කොන්න වෙලා තිබ්බනේ. ඒ වෙලාවට අපි ක්ලාස් එක පටන් ගන්න තිබ්බේ. හැබැයි මං මං මෙහෙන් මයික් ඕෆ් කරත් ආයෙ ඔන් වෙනවා. ඒ කියන්නේ සමහර ඔයාලා සමහර හිතා ඉන්නවා මේ මයික් එක කියන එක රතු පාට ඉරක් නෙවෙයි තියෙන්න ඕනේ, අර මයික් එක ලකුණු තියෙන්න ඕනේ කියලා. එහෙම ඉඳ සමහරු ආයෙ ආයෙ අපි 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 මෙහෙන් මියුට් කරාට ඔන් කර ගන්නවා. ඉතින් ඒ හින්දා ඔන්න හරි ක්‍රමයේ තමයි මයික් එක ඕෆ් වෙනා කියන්නේ අර හරහට ඉරක් වැඩිලා තියෙනවා. ඉතින් ගේනකොට කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්න අහන්න ප්‍රශ්න අපි එහෙම දැන් මේ ලයිව් මේ වෙලාවේ බොහොම අමාරුයි නේ. මෙතන වැඩක් තියාගෙන ඈ මෙතනද මේ වේ ඇවිල්ලා ඉන්න කට්ටිය, මේ ඇවිල්ලා ඉන්නේ අපි ලයිව් අපිත් එක්ක ඉන්නනේ. ඉතින් ඒ අයට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් ඒ අයට. දැන් වීඩියෝ එක බලන කෙනෙකුට ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. හරි. ආයි තින්ක් දැන් අදත් සමහර සම්බන්ධ වෙච්ච අය ඇති. තව අපිට ලයිව් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න බෑ. මේ වෙද්දිම 70 ගණනක් විතර ඉන්නවා. 100කට වඩා සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. අදින් ඉතුරුයට වීඩියෝ එක කරන්න පුළුවන්. හරි. මේ එතකොට අපේ මූලික අරමුණ කිව්වද? සමහරට දැන් මගේ මන්න සමහරු දාලා දෙමු මැසේජ් එහෙම දාලා තිබ්බා. මේ අපේ මේ දේශන පාලාවේ අරමුණ වෙන්නේ මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය මූලික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ දැනුම ලබා දීම. ඒකෙන්ම අපි ඉලක්කගත කරනවා විශේෂයෙන්ම කාර්යක්ෂමතා කඩේ විභාගවලට. එතකොට සංවර්ධන නිලධාරී සේවයේ කලපනා කරන සේවා නිලධාරී සේවයේ ඉන්න අය, රාමුල නිලධාරී සේවයේ ඉන්න අය විශේෂයි. මොකද ඔය තුන් ගොල්ලන්ගෙම එක හා සමාන පොඩි පොඩි වෙනස්කම් කීපයක්, අවසානයේ තියෙන පාඩම් කීපයක වෙනස්කම් විතරයි තියෙන්නේ. අනික සියලුම පරිගණක පරීක්ෂණයේ කියන දැන් තුන් වෙනි ශ්‍රේණි නිලධාරියෙකුට තියෙන පරිගණක පරීක්ෂණයේ කියන එකට තියෙන එකම විශේෂ නිර්දේශය සේවය අනුව අග තියෙන ඔය ඉන්ටර්නෙට් ඊමේල් ඇක්සස් කියන පාඩම් දෙකේ සමහර අයට නැහැ, සමහර අයට තියෙනවා. අනික අයට අනික මුල තියෙන පාඩම් ටික ඔක්කොම එකයි. අන්න ඒ ටික කියලා දෙන එක. දෙවන අරමුණ තමයි සාමාන්‍ය එදිනෙදා භාවිතයේදී අවශ්‍ය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ දැනුම. එතකොට මේ තාම අපි මේ කතා කරන්නේ පාඩමේ මුල කොටස. අපේ මේ දේශන මාලාවේ මුල කොටස. තාම අපි ඉන්නේ තොරතුරු තාක්ෂණය හැඳින්වීම කියන කොටසේ. මේ කොටසේ අපිට දකින ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම වගේ තියරි. එතකොට මේ කොටස අවසන් වීමත් සමගම අපිට ප්‍රායෝගික දේවල් එනවා. ආන් මේ ප්‍රායෝගික දේවල් රාජ්‍ය සේවයේ ඉන්න හැම දෙනාටම වටිනවා. Word, Excel, PowerPoint, Access, Internet and Email කියන පාඩම් ටික රාජ්‍ය සේවයේ මොන තනතුරක හිටියත්, ඒක ওই කියන තනතුර වල විතරක් නෙවෙයි වෙනත් තනතුරක හිටියත් වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ අය වෙනුවෙන් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒ එහෙම නැතුව මේක අර විධිමත් අධ්‍යාපන විකන අපි ගන්න අපේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ තොරතුරු තාක්ෂණ එහෙම නැත්නම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂය ඉලක්ක කරගත් පාඨමාලාවක් නෙමෙයි. මොකද ඒකේ මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. මේ අපි කතා කරන දේවලුත් තියෙනවා. මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මම මේ කිව්වේ දැන් මෙතන සමහරට සම්බන්ධ වෙලා ඇද්දි ගෙදර සාමාන්‍ය පෙළ 10 හරි 11 වසර ඉන්න දූ දරුවෝ සම්බන්ධ වෙලා තිනුනා. එයාලට මේ කොටස මදි. එයාට මේ කොටස් මාදි. එයාලගේ සිලබස් එක මීට වඩා ටිකක් ගැඹුරින් තියෙනවා. ඔයාලා ඔයාලගේ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් විදියට කාර්යක්ෂමතා කඩිනමකට හෝ අපේ මේ මට්ටමේදී අපි උගන්වන දේවල් වලට වඩා ටිකක් ගැඹුරු දැනුමක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන්. ඉතින් අපේ මේ මූලික අරමුණ මෙතන තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම. හොඳයි. එහෙනම් ඒ ටික මම මේ අද සමහරට මේකට සහභාගී වෙච්ච කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අය වෙනුවෙන් ඒ ටික කිව්වේ. එතකොට මේකට අදාළ ටියුට් මං ගෲප් එකට දානවා. මේ ටෙලිග්‍රෑම් ගෲප් එකටයි වට්ස්ඇප් එකටයි දැම්ම. ඉස්සරහට මං දැන් ටෙලිග්‍රෑම් ගෲප් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගෲප් එකට දාලා තියෙනවා. එතකොට අද අපි කතා කරන්නේ ගිය සතියේ ඒ කියන්නේ ටියුට් දෙක කියලා තියෙන එකේ, ටියුට් දෙක කියන එකේ තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ ටික තමයි අද ඉස්සෙල්ලා කතා කරන්නේ. ඊට පස්සේ අලුතෙන් දාලා තියෙන ටියුට් 3 කියන එකත් අපි කතා කරමු.
එතකොට වඩා හොඳයි මුද්‍රිත පිටපතක් ඔයාට ගන්න පුළුවන් නම් නැත්තම් කොලේ ක්ලියා ගත්තර ඕවා හරියන්නේ නැහැ ඇත්ත කතාව ඔය අන්තිමට කොලේ හොයන්න හම්බ වෙන්නේ නැහැ ඒ හින්දා ඔය දීලා තියෙන print out tube එකේ print out එකක් ගන්න පුළුවන් නම් කොහෙන් හරි ගන්න පුළුවන් කමක් නැහැ damage අසල ප්‍රශ්න නැහැ සමහන් මේ ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම අරගෙන හිටියොත් ඔයාට ඒකෙම මේ කියන දේවල් ලියා ගන්න පුළුවන් කෙටිසටහන දා ගන්න පුළුවන් වෙන පොතකුත් පොඩි පොතක් තියා ගන්න කෙටිසටහන් ලියා ගන්න ඒ වගේ දේවල් පොඩි පොතකුත් තියා ගන්න ඒක ඔය ටික ගත්තාම පරිගණක පරීක්ෂණය කියන එක හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ දැනුම කියන එක කිසි ගැටලුවක් නැහැ ඔයාලා සාමාන්‍යයෙන් NVQ 3 වගේ මට්ටමකට අපි තොරතුරු තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරනවා ඒ හින්දා සාමාන්‍ය ඔෆිස් එක කරන ඕනම දෙයක් ඔයාලට කරන්න හැකියාව ලැබෙනවා සහ EB වලටත් මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා එහෙනම් අපි යන් එහෙනම් ටියුට් එක කෙලින්ම අපි දැන් යන්නේ ටියුට් 2 කියලා තියෙන එකේ අපි ඉන්නේ 6 වෙනි පිටුවේ අපි දැන් මේ වෙද්දි ඉන්පුට් ඩිවයිස් නැත්නම් ආදාන උපාංග ගැන කතා කරලා ඉවරයි ඊට පස්සේ අපි අවුට්පුට් කතා කරේ නැහනේ අවුට්පුට් කතා කරේ නැහැ අපි ප්‍රොසෙසින් ඩිවයිස් එක වෙච්ච ප්‍රොසෙසර් එක ගැන කතා කරලා ඉවරයි එතකොට ඒ වගේ වීඩියෝ මේ එක තවයක් අමතක කරන අපිට මම මේකේ රෙකෝඩින් එක වලට දෙනවා එතකොට මේ දැන් වැඩදී සමහරු ඉල්ලනවා පරණ රෙකෝඩින් එහෙම ඒ පරණ රෙකෝඩින් මට තියාගන්න විදියක් මම ඒක වැඩි මේ වුණත් දැන් පළවෙනි දවසේ නෝ රෙකෝඩින් එක තියෙනවා අනිත් දවස්වල රෙකෝඩින් ඔයාලත් දවස් 3 4ක් ඇතුළත ඩවුන්ලෝඩ් කරගන්න ඕන අවශ්‍ය නැහැ එහෙම ඩවුන්ලෝඩ් කරගත්ත කවුරු හරි යාළුවෙක් ඉන්නවනම් ඒ කෙනෙක්ගෙන් ඉල්ල ගන්න මොකද මම මේ Google Drive එක නෙමෙයි සේව් කරන්නේ Zoom server එකේමයි සේව් වෙන්නේ again me automatically me save wenewa zoom me game save වෙලා මට මගේ මගේ අනික මම class කරනවා තියෙනවා ඒ වගේ ඒවා zoom මේ ඒ වගේ recording කරන්න ඕනේ ඉඳ මට දවස් 3කට වඩා තියාගන්න අමාරුයි ඔයාලගේ server එකේ ඒතකොට දැන් මේ දැන් සමහරු ඉල්ලනවා එතකොට මේ පරණ recording අපිට ගන්න ක්‍රමයක් නැහැ ඒ අර YouTube එකක් දැම්ම අපේ සුරංග මහත්තයාගේ ඉල්ලීම පරිදි يعني YouTube එකට දැම්ම ඒකෙන් ගන්න පුළුවන් ඔයාලගේ පරණ link ඇති ඒ හැර ඉතුරු ඒවා මම zoom එකෙන් මකනවා zoom එකකින් ඒක ඔටෝමැටිකලි මට මකන්න වෙනවා මට ගීගාබයිට් එක ධාරිතාවයක් තියෙන මාගේ මේ කනෙක්ෂන් එකට يعني ඔන්ලයින් cloud එකේ ගීගාබයිට් එක ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒ ප්‍රමාණය ඉවරනහම මට අනික ඒවට ගන්න ඕනේ ඉඳ මම ඒක මකන්න වෙනවා ඉතින් ඒ ඉඳ පුළුවන් තරම් මම ඉල්ලන්නේ ඔයාලට අවශ්‍ය නම් කැඩි කැඩි ඇහෙන්නේ කියලා තියෙනවා මන්නම් ඒක හිතන්නේ මගේ පැත්තේ නෙවෙයි ඔයාලගේ පැත්තේ කනෙක්ෂන් එක චෙක් කරන්න මේ පැත්තේ වෙන්නේ දෙයක් නැහැ මම හිතන්නේ අනික අයට ඇහෙනවා ඇති පැහැදිලිව අනිත් ඇයට ඇහෙන්නේ නැති කැටි චුට්ට බලන්න ඔයාලගේ කනෙක්ෂන් වල ප්‍රශ්න තියෙන පුළුවන් මොනවා හරි හොඳයි මේ එතකොට රෙකෝඩින් දවස් 3ක් පොයි කාලයක් අතුරත ඔයාට අවශ්‍ය නම් බලන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න බැලුවයි ඩවුන්ලෝඩ් කරයි කියලා දෙකම දෙකේම වෙනසක් නැහැ කොහොමද ඩේටා යනවනේ එහෙනම් ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න කිසිම මේකේ සීමාවක් ඔයාලට දාලා නැහැ බලන්න සීමාවක් නැහැ ඩවුන්ලෝඩ් කරන්න සීමාවක් නැහැ කිසිම සීමාවක් දාලා නැහැ සම්පූර්ණයෙන්ම ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න පුළුවන් බලන්න පුළුවන් ඒ කිසිදු ගැටලුවක් නැහැ මේ එහෙනම් අපි දැන් තවම පාඩම් දවස් දෙකයි කරලා තියෙනවා මට මතක විදිහට දෙකයි එතකොට ඒ දෙකේව මම බලන්නම් උපරිම zoom එකේ තිබ්බොත් ඒක තරකට දාලා වල link එක දාන්න බලන්න මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට කොහොමත් මුල ටිකේ EB එකට සූදානම් වෙන කෙනෙක් නෙවෙයි නා මේ 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 තියරි පාඩම් වල එච්චරම ඔයාලට වැදගත්කමක් නැහැ මේ අර ඉස්සරහට යන ප්‍රැක්ටිකල් පාඩම් වල තමයි වැදගත් තියෙන EB වලට සහභාගී වෙනා ඉන්නා නම් තියරි කොටසුත් වැදගත් හරි කොහොම හරි කමන්නේ අපි අපි පාඩමට අපි මං ඉන්න දෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න මම චුට්ටක් එනම් ඒ ගැන ආයි අපි ගිය සැරේ නවත්තපු තැන පොඩ්ඩක් මතක් කරන්න. අද සමහර කීප දෙනෙක් ඇවිල්ලා තියෙන හින්දා. හොඳයි. අපි කතා කර කර හිටියේ පරිගණකයේ දත්ත ගබඩා කිරීමේ උපාංග ගැන. පරිගණකයේ දත්ත ගබඩා කිරීමේ උපාංග ගැන තමයි කතා කර හිටියේ. එතකොට ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් කොහෙද දත්ත ගබඩා කරන්න අපි hard disk වල දත්ත ගබඩා කරනවා CD වල ගබඩා කරනවා pen drive වල ගබඩා කරනවා ඔය වගේ දත්ත ගබඩා කිරීමේ උපාංග ගොඩක් අපිට තියෙනවා එතකොට මේ ගබඩා කිරීමේ උපාංග අපි ඔකට බර වචනයක් කියනවා ආචයන උපාංග කියලා ආචයන උපාංග ඉංග්‍රීසියෙන් කියනවා storage device කියලා storage device මේ ආචයන උපාංග කියන ඒවා එහෙම නැත්නම් මේ ස්ටෝරේජ් ඩිවයිස් කියන ඒවා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඒවා තමයි මූලික
ආචයන උපාං. එහෙම නැත්නම් සරලව කිව්වොත් මූලික ගබඩා උපාං. ඈ මූලික ආචයන උපාංග. අනෙක් ඒවට අපි කියනවා ද්විතීයක ආචයන උපාංග. ඒ කියන්නේ ප්‍රයිමරි ස්ටෝරේජ් ඩිවයිස් සහ සෙකන්ඩරි ස්ටෝරේජ් ඩිවයිස් කියලා කොටස් දෙකකට කතා කරා. අපි දැන් මේ කතා කරගෙන ඉන්නේ මෙන්න මේ මූලික ආචයන උපාංග ගැන. අපි කතා කරන මූලික ආචයන උපාංග එහෙම නැත්නම් දත්ත ගබඩා කිරීමේ උපාංග හතරක් තියෙනවා. හතරක් තියෙනවා. පළවෙනි එක තමයි රැම් කියන්නේ. ඔයාලා හැමෝම දන්නවා. අපි දැන් රැම් එක ගැන ගිය සතියේ කතා කරා. රැම් එක කියන්නේ අහඹු ප්‍රවේශ මතකය. එහෙම නැත්නම් random access memory කියලා කියනවා. තවත් ඒකට නමක් තියෙනවා පහසුවෙන් ප්‍රවේශ විය හැකි తాවකාලික මතකය කියලා. කොහොම හරි රැම් කියන මතක තියාගන්නකො. දැන් මෙතන ඉන්න අය ඔක්කොම මම හිතන්නේ සිංහල medium කරන අය. කියන්නේ exam එකක ලියනවා නම් මං කියන්නේ සිංහල medium කරන අයට කිසිදු ගැටලුවක් නැහැ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න. RAM කියලා ලිව්වට කමක් නැහැ. Random access memory කියලා ලිව්වට කමක් නැහැ. Hard disk කියලා ලිව්වට කමක් නැහැ. Storage device කියලා ලිව්වට ගැටලුවක් නැහැ. කිසිදු එහෙම ගැටලුවක් නැහැ විභාගෙට. මොකද මේකේ තියෙන සිංහල වචන හරි සිංහල පාරිභාෂික වචන තාමත් තොරතුරු සංනිවේදන තාක්ෂණයට නැහැ. එක එක පොත්වල එක එක කෙනා එක එක විදිහට පරිවර්තනය කරනවා මිසක් නිශ්චිත මේකයි හරියටම කියලා පාරිභාෂිත වචන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කිසිදු ගැටලුවක් නැහැ. සිංහල මීඩියම් කරන අයට ඉංග්‍රීසියෙන් වචන දෙන්නට කමන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කවුරු සම්පූර්ණයෙන් ලියන්නේ නැහැනේ. මේ පිස්සු අපිට නේ දැන් මේ සිංහල ලියන්නේ බොහොම අමාරුයි ලියන්නේ ඉංග්‍රීසියෙන් ලියන්න සම්පූර්ණ. ඉංග්‍රීසි වාක්‍ය වලින් සම්පූර්ණයෙන්ම ලියන්න බෑ. ඒක හරිනේ සිංහල මීඩියම් කියන්නේ සිංහල මීඩියම් නේ. ඒ හැර වචන පාවිච්චියේ කිසිදු ගැටලුවක් නැහැ. ඔයාලට විභාගයට ගොඩක් වෙලාවට වරහන් ඇතුලේ සිංහල වචන දෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට ඉතින් අපිට එහෙම නීතියක් නැහැ නේ. සිංහල මේ මොකද ඉංග්‍රීසි වචනේ වරහන් ඇතුලේ දුන්නේ නැහැ කියලා අපිට නඩු දාන්න බෑ. අපි සිංහල මීඩියම් නේ. ඒ හින්දා සිංහල වචන චුට්ටක් ඉගෙන ගන්න එක හොඳයි. හරි. එහෙනම් අපි කතා කරා RAM ගැන. RAM එක කියන්නේ අපේ පරිගණකයේ තියෙන ප්‍රධාන මතකය. මේන් මෙමරි එක. අපි මොනවා හරි සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරනවා කියලා කියන්නේ. සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරා කියන්නේ ඔන්න ඔය RAM එකට ඒක ලෝඩ් කරා කියන්නේ. ඒක ෆ්ලොපි ඩිස්ක් එක මේ මොකද පෙන් ඩ්‍රයිව් එකක තියෙන්න පුළුවන් CD එකක තියෙන්න පුළුවන් DVD එකක තියෙන්න පුළුවන් hard disk එකක තියෙන්න පුළුවන් මොකේ තිබ්බත් පරිගණකයේ ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරනවා කියන්නේ රන් වෙනවා කියන්නේ ඒක RAM එකට ගත්තා කියන එක RAM එකට ගත්තා කියන එක RAM එකට ලෝඩ් කරා කියන එක. එතකොට මේ RAM එකේ තියෙන ලක්ෂණයක් තමයි අපි කියනවා මේ RAM එක නැශ්‍ය මතකයක් මොකද නැශ්‍ය මතකයක් ඉංග්‍රීසියෙන් කියනවා වොලටයිල් මෙමරි කියලා. නැශ්‍යයි කියන්නේ විදුලිය තියෙනකන් විතරයි මේකේ දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන්. විදුලිය නැති වෙච්ච ගමන්ම මේකේ තියෙන දත්ත ටික මැකිල යනවා. උදාහරණයක් විදිහට ඔයා දැන් වර්ඩ් වල මොනව හරි ටයිප් කර කර ඉන්නවා කියන්නකො. ආ දැන් වර්ඩ් වැඩ කරනවා කියන්නේ අපි දන්නවා දැන් වර්ඩ් තියෙන්නේ RAM එකේ. හදිසිය ලයිට් යනවා. ලයිට් ගිය ගමන් RAM එකට තියාගන්න බෑනේ මොකද RAM එක නැශ්‍ය මතකයක්නේ RAM එකේ හැම ක්ලීන් වෙලා යනවා ගිය ගමන් අර ඔයාගේ සේව් කරලා නැතුව තිබ්බ Word document එක නැතු යනවා ආ අන්න ඒකට අපි කියනවා తాවකාලික මතකයක් එහෙම නැත්නම් නැශ්‍ය මතකයක් volatile memory එකක් තමයි මේ RAM එක කියලා කියන්නේ එතකොට ඒ ටිකව දැනගත්තම ඒක තමයි ප්‍රධාන මතකය. දැන් RAM කියන ඒවා ඔයාලට ඔයාලගේ hard disk එකේ තියෙන මේ මොකක්ද sorry ඔයාලගේ පරිගණකේ ඔයාලගේ laptop එකේ හරි desktop එකේ හරි තියෙන RAM එක ඔයාලට බලා ගන්න පුළුවන්. disk PC කියලා desktop එකේ icon එකක් තියෙනවා. disk PC එහෙම නැත්නම් පරණ එකක් නම් computer හරි my computer හරි කියලා තිබුණා. my computer තියෙනව නම් දැන් ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ නැහැ ඔයාලට. my computer තියෙන්නේ XP Windows XP වගේ තියෙන කෙනෙක්ගේ තමයි මයින් කම්පියුටර් දකින්න හම්බෙන්නේ. Windows 7 වගේ තියෙන කෙනෙක්ගේ කම්පියුටර් කියලා icon එකක් තියෙනවා. නැත්නම් අලුත් ඒ වගේ disk PC කියලා icon එකක් තියෙනවා. ඕක උඩ right click කරලා properties ගියපුවාම ඔයාට ඔයාගේ තියෙන RAM එක කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් නම් අද කාලේ 4GB වලින් වගේ එහාට තමයි අපිට දකින්න ලැබෙන්නේ. 2GB වත් තියෙනවා. 4GB වලින් විතර කියන්නේ gigabyte 4 විතර යා. ඔය ඒකක් ගැන දැන් කලබල වෙන්න එපා. අපි ඒකක් ගැනත් කතා කරමු. හරි. ඊට පස්සේ අපි RAM එක ගැන කතා කරලා තියෙනවා. අපි දැන් ගිය සති කතා කරලා ඒවා ඔයාලා දැන් මේ මම මේ කතා කරන ඒවා මේ මම ආයේ නෝට් එකක් කියලා ලියන්නේ නැහැ. ඔයාලා දැන් ටියුට් එකේ ඉඩ තියෙනවා ඔබ ලියන්න තැන. එතකොට මම මේ කතා කරන මේ වගේ ඔයාලට වැදගත් වෙන තේවා. දැන් මේ හැමෝටම හැම දෙයක්ම වැදගත් නැහැ. දැන් මම පුළුවන් තරම් මෙතන ඉන්න අය මොකුත්ම තොරතුරු තාක්ෂණේ දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි කරගන්නේ.
නියුගන් අපි මම උගන්වනවා කියන මං කියලා දෙන්නේ ඈ මං කියලා දෙන්නේ ඔයාලා මොකුත්ම දන්නේ නැහැ කියලා හිතාගන්න. ඒ හින්දා මෙතන මේ මේ තියෙන දේවල් ගොඩක් අය සමහරු දන්නයි ඉන්නවා. ඒ අය ආයේ මෙතන නෝට් ලියනවා වගේ ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක විතරක් ලියන්න. ආ එහෙනම් දැන් මම RAM එක ගැන කිව්වේ මොකද්ද? RAM එක කියන්නේ අපේ ප්‍රධාන මතකය, ඒකතාවකාලික මතකයක්, එහෙම නැත්නම් අනවශ්‍ය මතකයක්. මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන්න නම් ඒක RAM එකට ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි යනවා අපේ දෙවෙනිය ළඟට. දෙවෙනිය ළඟට. එයාට අපි කියනවා ROM එක කියලා. ROM එක කියන්නේ read only memory කියන එක. read only memory කියන්නේ කියවීමට පමණක් වූ මතකය. ඒතර ROM එකේ කාර්යය තමයි. මේ ROM කියන එකේ තියෙන මයික් ඕෆ් කරගමු. මට මයික් ඕෆ් කරන්න කාලය ගත වෙනවා කියන්නේ අපරාධයක් වගේ. ඔයාලගේ කාලෙන් තමයි යන්නේ මයික් ඔෆ් කරගන්න. ඒ ඉඳ හැමෝම මේ අලුතෙන් ජොයින්ට් වෙන අය ජොයින්ට් වෙච්ච ගමන් බලන්න ඔයාගේ මයික් එක හරහා ඉරක් ගහලා තියෙනවද කියලා. ඉරක් ගහලා තියෙන බං දැන් මම මේ බලන්න තියෙනවා. දැන් මම මේ මෙතනින් ඔෆ් කරාට ඔයාලගේ ඔන් දැන් මම ඔෆ් කරලා පොඩි වෙලාවක් යද්දී දැන් දීර්රුක්ෂි මහත්මිය ඔන් කරගත්ත මයික් එක ආයේ ඉස්සුරු මහත්මයා හරි වෙන්නදී එයාලගේ මයික් ඔන් වෙනවා. ඒ කියන්නේ සමහරට එයාලා දන්නේ නැති වෙලාවදී මයික් කොහමද ඕෆ් කරන්න කියලා. මයික් එක හරහා ඉරක් ගහලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඕෆ් එක. අනික් වෙලාවට ඔන් වෙනවා. මම මෙහෙන් මං මියුට් කර වැඩක් නැහැ. ඔයාලා ඔන් කර. මට පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. සජිත්‍ර අපසාදිනී මාත්මිය. ඒ අය ඔන් වෙනවා මයික්. කමන්නේ මං කියන්නේ මේ ඔයාලා ඔන් කරලා කතා කරන්න කමක් නැහැ. කතා කරන්න නැතුව අනික් අයට බාධාවක් වෙනවා නම් අපරාධේ නේද? ඔයාලගේ කාලෙම අපරාධයන්නේ අපි දැන් මොකට මයික් එක ඔන් කරන්න මං ආපහු මෙතනට එනවා කියන්නේ. මේ අර අත අපි කතා කරන්න තිබ්බ දෙයක් නැතු යන එක. හරි. ඒ හින්දා මම ඔයාලන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා මයික් ඕෆ් කරගන්න කියලා. කතා කරන්න ඕනම දෙයක් මට ඕන වෙලාවක ඔයාලට බාධා කරන්න අයිතියක් තියෙනවා. ඔයා ඔයාට අයිතියක් තියෙනවා මට බාධා කරන්න ප්‍රශ්නයක් අහන්න. කිසිදු ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අහන්න. ඒ කියන්නේ තේරුම් නැත්තම් වැඩක් නැහැ. මෙතන ඉන්න 79 දෙනෙකුටම තේරුණත් වැඩක් නැහැ. 80 වෙනියට තේරෙන්නේ නැහැ. එහෙනම් 80 වෙනියා මගෙන් අහන්න ඕන. ඒක මට තේරුන්නේ නැහැ. ආයි කියලා දෙන්න. ඒක උනේ කොහමද? ආ එහෙම අහන්න. ඒක ඕන් කරලා අහන්න. ඒ හැර නිකන් මයික් ඕන් කරලා ඉන්න එපා. මොකද අපි හැමෝම මේ දේවල් වල මේ වෙලාවේ වැඩ ළමයි කෑ ගහනවා, නැත්නම් දරුවෝ කෑ ගහනවා, දේවල් වල ප්‍රශ්න ඕ තියෙනවනේ කික්ක. ඈ මේ ඉතින් ඒ හින්දා ඒ සද්ද අනික් අයට ඇහෙනවනේ. ඒක වලටත් හොඳ නැහැ. අපිටත් හොඳ නැහැ. මේක වීඩියෝ එක කවදා හරි රෙකෝඩින් එක බලන අයටත් හොඳ නැහැ. ඒ හින්දා මයික් ඕෆ් කරගන්න බෑ. හොඳයි. හරි අපි යනවා එන රෝම් එකට. රෝම් එක කියන්නේ මං කියවනේ රීඩ් ඔන්ලි මෙමරි. කියවන්න විතරයි මේ මතකේ තියෙන්නේ. එතකොට මේ මතකේ එහෙනම් නැශ්‍ය මතකයක් වෙන්න බෑනේ නේ. කියවන්න විතරක් තියෙන මේක මේ తాවකාලිකව දත්ත කබඩා කරන එකක් නෙවෙයි. తాවකාලික දත්ත කබඩා ගන්න එකක් නෙවෙයි මේක නැශ්‍ය නොවන මතකයක්. ඒ කියන්නේ නැශ්‍ය නොවන මතකයක්. නන් වොලටයිල් මෙමරි එකක්. මේකේ ගබඩා කරලා තියෙන්නේ මොනවද දන්නවද? මේකේ තියෙන්නේ අදාළ උපකරණේ වැඩ කරන්නේ කොහොමද කියලා අවශ්‍ය නිෂ්පාදකයාගේ උපදෙස්. දැන් හිතන්නකෝ ඔයාලගේ කීබෝඩ් එක. කීබෝඩ් එකට වෙනම රෝම් එකක් තියෙනවා. ඒ රෝම් එකෙන් තමයි තීරණය වෙන්නේ කීබෝඩ් එක කොහොමද වැඩ කරන්න කියලා. ඔයාගේ මොනිටර් එක ගත්තොත් මොනිටර් එකට වෙනම රෝම් එකක් තියෙනවා. ඒ රෝම් එකෙන් තමයි තීරණය වෙන්නේ මොනිටර් එක කොහොමද වැඩ කරන්න කියලා. ඔයාලගේ ගෙදර තියෙන වොෂින් මැෂින් එකට, ඔරලෝසුවට, අතේ බඳින අත්ඔරලෝසුවට, ටීවී එකට, රේඩියෝ එකට, ඔය හැම දෙයකටම වෙන වෙනම රෝම් තියෙනවා. ඒ රෝම් එකේ තියෙන්නේ නිෂ්පාදකයාගේ උපදෙස්. මොකටද මේ අදාළ උපකරණේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිෂ්පාදකයාගේ උපදෙස් හිතන්නකො නැශ්‍ය විදියට තිබ්බනම් කොහොම හිටියේ? తాවකාලික තිබ්බනම් කරන්ට් එක ගිය ගමන් වොෂින් මැෂින් එක උස්සගෙන යන්න ඕනේ කම්පැනියට. ඒයි නිෂ්පාදකයාගේ උපදෙස් ටික නැතුව ගිහිල්ලා දැන් කරගෙන්නේ. ඈ එහෙනම් එහෙම නැති වෙන්නේ නැහැ. මේක తాවකාලික මතකයක් මේ නෙවෙයි ස්ථීර. ඒ කියන්නේ ස්ථීර නෙවෙයි අපි කියන්නේ ප්‍රාථමික මතකයක් තමයි. හැබැයි ස්ථීර වශයෙන් දත්ත ගබඩා කරන නැශ්‍ය නොවන මතකයක්. හරි වචනෙන් කිව්වොත් නැශ්‍ය නොවන මතකයක්. ඉතින් මේකයාගේ මෙයාගේ තියෙන්නේ නිෂ්පාදකයාගේ විස්තර. නිෂ්පාදකයාගේ උපදෙස් තමයි තියෙන්නේ. මේක සෑම උපකරණයකටම පාහේ දකින්න ලැබෙනවා. ඉතින් මේකේ මේ තියෙන උපදෙස් වලට අපි තව නමක් කියනවා ෆර්ම් වෙයා කියලා. ඔය වචනේ අහලා ඇති. ඒකට සිංහල වචන නම් ස්ථිරාංග.
ස්ථිරාංග කියන වචනේ අහලා නැතුව ඉතින් ෆර්ම් එක. දැන් ඔයාගේ අතේ තියෙනවා නම් ස්මාර්ට් ෆෝන් එකක්. ඔය ස්මාර්ට් ෆෝන් එකට කාලෙන් කාලට එනවා ෆර්ම් එක අප්ඩේට් අවේලබල්. ආ ෆර්ම් එක අප්ඩේට් එකක් තියෙනවා. ඔයාගේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් වර්ගයක් වෙන්න පුළුවන්. එතකොට ඇන්ඩ්‍රොයිඩ් ඔයාගේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් 9 නම් ඔයාට ඇන්ඩ්‍රොයිඩ් 10 ආපුහම එයා කියනවා ෆර්ම් එක අප්ඩේට් එකක් තියෙනවා කියලා. ආ ඊට අමතරව සමහර කොමියුනිකේෂන් වල එහෙම ගහලා තියෙනවා බෝඩ් ගහලා තියෙනවා මේ දුරකථනයට සොෆ්ට්වෙයා දමනු ලැබේ. ජංගම දුරකථනයට සොෆ්ට්වෙයා දානවා කියලා. ඒ කියන්නේ මොනවාර වෙලා නම් මනක් කැඩුනහම වැඩ කරන්නේ නැතුව ගිහපුවාම ඔයාට පුළුවන් සොෆ්ට්වෙයා දාන්න. සොෆ්ට්වෙයා දාන්න පුළුවන්. පිට ඒ කියන්නේ අනිත් අය මේ කඩේට ගිහිල්ලා මේ කඩේට කියන්නේ කමියුනිකේෂන් එකකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ සොෆ්ට්වෙයා කියන ඒවා දාන්න. ඒ සොෆ්ට්වෙයා කියලා එයාලා කියන්නේ එයාලට දැන් ජංගම දුරකථනයේ ස්ථිරාංග දමනු ලැබේ කියලා බෝඩ් එකක් ගහලා තිබ්බොත් මේ කට්ටිය බලන පිස්සුදු කියලා මේ කඩේට. ඒ හින්දා මේ සොෆ්ට්වෙයා දමනු ලැබේ කියලා කියන්නේ. එදිනදා භාවිතයේ මිනිසු කට්ටිය සාමාන්‍ය භාවිතය කියන්නේ මගේ මේ 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 ෆෝන් එකේ සොෆ්ට්වෙයා ගහන්න උනානේ සොෆ්ට්වෙයා ගහන්න උනා කියලා කියන්නේ ඒ කියන්නේ මේ අර ෆර්ම් එක අලුතෙන් දාන්න වෙනවා සමහර ලාගේ ඔය අපි අරන් බන වඩුවට කරන් ගිහිල්ලා ඔය ඕකේ තියෙන මේ ෆර්ම් එක සවුත් වුණොත් එහෙම අලුතෙන් දාන්න ඕනේ හරි දැන් අන්නේ අවසාන වාක්‍යේ මම කිව්ව අවසාන වාක්‍යය අර මුළු කිව්ව දෙවර්තක පොඩි නොගැලපීමක් වාර තේරෙන්නේ නැහැ ඇයි ඒ කියන්නේ මේ මතකයට ආය අලුතින් දාන්න පුළුවන්ද අපිට කියවන්න විතරයි කියලා කිව්වනේ රීඩ් ඔන්ලි කිව්වනේ රීඩ් ඔන්ලි නම් කොහොමද අප්ඩේට් කරන්නේ අප්ඩේට් වෙනවා කියන්නේ අලුතින් සොෆ්ට්වෙයා එකක් දානවා කියන එක එහෙම වෙන්නේ කොහොමද ආ ඔව් ඒක හරි මම ගිහසෙත් ඔක පොඩ්ඩක් පැහැදිලි කරා මේ සාමාන්‍යයෙන් රීඩ් ඔන්ලි මෙමරි වලට දත්ත අලුතින් අපිට දාන දැමීමේ හැකියාවක් නැහැ හැබැයි විශේෂිත රීඩ් ඔන්ලි මෙමරි තියෙනවා ඔයාලගේ සිලබස් එකේ ඒව නැහැ. අපි තියෙනවා ඉරේසබල් ප්‍රෝග්‍රෑමබල් රෝම් කියලා જાතියක් තියෙනවා. ඉලෙක්ට්‍රිකල් ඉරේසබල් ප්‍රෝග්‍රෑමබල් රෝම් කියලා જાතියක් තියෙනවා. ඒවා තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ හැම තියෙන්නේ. ඒවා විද්‍යුත් ක්‍රමයකින් මකලා ආයෙ අලුතෙන් දත්ත ඇතුල් කිරීමේ පහසුකම තියෙනවා. හොඳයි. අන්න ඒ වගේ ඒවා තමයි ඒ රෝම්. එහෙනම් ඉතින් අපිට ඒ වැඩක් නැහැ. අපි දැනගන්න ඕන රෝම් එකක් කියන්නේ නැෂන ඕන මතකයක්. ඒකේ තියෙන නිෂ්පාදකයාගේ උපදෙස්. ඔකට අපි ෆර්ම් එක නැත්තම් ස්ථිරාංග කියලා කියනවා. හරි ඔන්න උතන්ඩට ගමු අපි මීට කලින් ඉගෙන ගන්න. මම මේ ටික පැහැදිලි කරේ මේ දැන් අද පාඩමට එන්න. දැන් එහෙනම් අපි අනේ මේ ඊළඟට අපි කතා කරමු. ඊළඟ එකකින් අපි මීට කලින් ගොඩක් කලින් කතා කරේ. රෙජිස්ටර් කියන්නේ අපේ CPU එක ඇතුලේ. CPU එක කියන්නේ සමහර CPU එක කියන්නේ අර ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ලොකු පෙට්ටියක් වගේ තියෙන එක නෑ. ඒකට කියන්නේ සිස්ටම් යුනිට් එක කියලා. පද්ධති එකකේ කියලා. ලොකු පෙට්ටියක් තියෙන ඕන නෝ. ඔයෝම CPU එක අපි සාමාන්‍ය CPU එක කියලා සමහරු කියන්නේ ඔන්න ඕකට නේ. ඔය පෙට්ටියක් වගේ තියෙන එක. නෑ ඕකට නෙමෙයි CPU එක කියන්නේ. CPU කියන එකේ වචන තුනේ තේරුම CPU කියන වචන තුනේ තේරුම තමයි Central Processing Unit කියන එක. Central Processing Unit CPU. එහෙනම් CPU කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපේ පරිගණකයේ තියෙන processor එකට. එහෙනම් central processing unit කියන්නේ processor එකට. ඔය processor එක ඇතුලේ කොටස් තුනක් තිබ්බා. arithmetic and logical unit, control unit සහ registers කියලා තුන් දෙනෙක් හිටියා. ඔන්න ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ registers කියන්නේ. මේ තුන් දෙනා ගැනම අපි මීට කලින් කතා කරලා තියෙනවා. අපේ මේ පාඩමේ processing device ගැන කතා කරද්දී අපි කතා කරා. එතකොට ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච මේ register කියන එක CPU එක ඇතුලේ ඉන්න ඉතා කුඩා අධිවේගී මතකයක්. ඉතා කුඩා අධිවේගී මතකයක්. මතකයක්නේ. ආන්ගේ මතකයක් හින්දා තමයි මෙයා මෙතනට දාන්නේ. ඉතින් ඒ මතකෙත් නැෂයයි. මෙයා තමයි අපේ පරිගණකයේ තියෙන කුඩාම මතකය. කුඩාම මතකය සමහර ඒ වගේ කිලෝබයිට් ගණනක් විතරයි මේ මතකේ තියෙන්නේ. මෙයා තමයි කුඩාම මතකය. ඒ විතරක් නෙවෙයි. මෙයා තමයි අපේ පරිගණකයේ තියෙන වේගවත්ම මතකය. මෙයා තමයි අපේ පරිගණකයේ තියෙන කුඩාම මතකය සහ වේගවත් මතකය. සමහර අවස්ථාවල අපේ මේ ඉන්න register කියන එක්කෙනා මේ කියන register කියන එක්කෙනා අපි මතකයක් විදියට ගන්නෙත් නැහැ. ඇයි දන්නවද? එයා අපි මීට කලින් වෙන කෙනෙක් ළඟනේ හිටියේ. කවුද? CPU එක ළඟනේ. අපි CPU එකට අයිති එක්ක ඉන්නේ මෙයා. ඉතින් CPU එකට අයිති එක්කෙනා අපි මොකටද මෙහාට ගන්න? ඒ හින්දා සාමාන්‍යයෙන් අපි මෙයා register ඔයාටම තියාගන්න කියලා CPU එකට දීලා තියෙනවා. එයා මතකයක් තමයි. මතකයක් වුණාට එයා අපි CPU එකට තියාගන්න දෙනවා. මෙතනදිත් ඔයාට අවශ්‍ය නම් මතකයක් කියලා ගන්න පුළුවන්. හොඳයි. එතකොට ওই තුන් දෙනා ගැන අපි කතා කරලා තියෙනවා. ඊළඟට ඔන්න අපි ඉන්න ප්‍රාථමික මතක. එහෙම නැත්නම් මේ මූලික ආචරණ උපාංග වල අපිට කතා කරන අවසාන එක්කෙනා.
එයා තමයි මේ කෑෂ් මෙමරි කියලා කියන්නේ. කෑෂ් මෙමරි කියලා කියනවා. අපි යාට සිංහලෙන් කියනවා මේකත් අධිවේගී නැවත කඳ අධිවේගී මතකය කියලා කියනවා. ඊට අමතරව මට ඒක සිංහල වචන අමතරයි. කෑෂ් මෙමරි කියලා දැන් මතක තියාගන්න මම මතක් වුණා කියන්න. නිහිත මතකනේ නිහිත මතකේ. නිහිත මතකේ. සිංහල වචනය. සංචිත මතකය. සංචිත මතකය. සංචිත මතකය. වාරක චාරක මතකේ හරි. චාරක මතකේ කියන්නේ හරි. සංචිත කියලා මම ඒක මම අහලා නැහැ. සමහරට එහෙමත් කියනවා දන්නේ. මොකද ඒක තමයි මම කිව්වේ. අර නිශ්චිත අපිට පාරිභාෂිත වචන මාලාවක් නැහැ ICT වලට. මේ ඉංග්‍රීසි වචන කෑෂ් මෙමරි එකට නිහිත මතකය කියලා සමහරු කියනවා. අර චාරක මතකය හරි. චාරක මතකය හරි සංචිත මතකය කියලා කියනවද මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම අහලා නැහැ මීට කලින්. එහෙම සමහරට තියෙන්න පුළුවන්. දැන් ඉතින් එහෙම අපි දැකලා තියෙන සමහර පොත්වල අපි දැකලා තියෙනවා මේ මේ මොනවද වින්ඩෝ කියන එක. හරි තාක්ෂණික දෝෂයක් නේ හදිස්සිය ඩිස්කනෙක්ට් කරනවා මං ඩිස්කනෙක්ට් වුණා හරි කමන්නේ හරි දැන් ආයෙත් අර ලියපු ටික ආයෙ ලියන්න ලියන්න ඕනේ නැහැ මේ ඔයාලා දැන් ඒ ටික දාන්න ඕනේ ඈ අපි කෑෂ් මෙමරි එක පටන් ගමු මම ආයෙ අර ලියලා ඉන්න ගොතේ මම අපරාධ කාලේ හරි කෑෂ් මෙමරි මම දැන් චාරක මතක කියලා කියනවා එතකොට ඔය කෑෂ් මෙමරි ගැන චුට්ටක් ඔයා ඔන්න පොඩ්ඩක් දැනගන්න ඕනේ කෑෂ් මෙමරි ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් අපි ගත්තොත් එහෙම අපේ CPU එක ඔන්න ඉන්නවා CPU එක. අපි කියවනේ මේ CPU එක ඇතුලේ අපේ 3 දෙනෙක් ඉන්නවා. මේ CPU එක ඇතුලේ 3 දෙනෙක් ඉන්නවා. CPU එකේ 3 දෙනෙක් ඉන්නවා. කවුද? එක්කෙනේ තමයි control unit එක, අනිත් එක arithmetic and logical unit එක, අනික register එක. හරි. මෙයා ඇවිල්ලා අපි හිතන්නකෝ control unit එක කියලා. මෙයා ඇවිල්ලා arithmetic and logical unit එක. මෙයා ඇවිල්ලා රෙජිස්ටර්ස් අපි දන්නවා රෙජිස්ටර්ස් කියන්නේ මතකයක් හොඳයි ඊට පස්සේ අපේ පරිගණකයේ ප්‍රධාන මතකය තියෙනවා මෙන්න මෙහි තියෙනවා අපි ආ කියනවා RAM එක කියලා අපි දැන් කතා කරන්නේ මෙතන ඉන්නවා RAM එක ඊට පස්සේ තව ඊට වඩා ලොකු ස්ටෝරේජ් ඩිවයිස් තියෙනවා අපි දැන් hard disk එක වගේ අපි දැන් ඊළඟට කතා කරන්න තියෙන ද්විතීක ආචනුපාංගේ අපි දැන් hard disk තියෙනවා ඊට පස්සේ CD තියෙනවා ඊට පස්සේ DVD තියෙනවා ඔය වගේ උපාංග තියෙනවනේ hard disk CD DVD වගේ උපාංග ගත්තාම ඔවගේ ධාරිතාවයන් ඉතාමත්ම වැඩි ඔවගේ ධාරිතාවයන් ඉතාමත්ම වැඩි හරි එතකොට ඔය කියන පරිගණකවල මේ අපි කියන්නේ මේ මේ ආචාර්ය උපාංග මේ ද්විතීක ආචාර්ය උපාංගවල දත්ත ධාරිතාවය ගිගාබයිට් ටෙරාබයිට් වගේ ප්‍රමාණවල යන්නේ දැන් දැන් මේ මොකේ තිබ්බත් වැඩක් නැහැ මං කියවන මේ මොකේ තිබ්බත් වැඩක් නැහැ අපේ පරිගණකයේ නිශ්චිතම ක්‍රියාව මොකද්ද නිශ්චිතම ක්‍රියාව පරිගණකයක තියෙන නිශ්චිතම ක්‍රියාව තමයි දත්ත කියන ඒවා තොරතුරු බවට පත් කිරීමනේ ඔකනේදී අපේ පරිගණකයේ වැඩි මේ දත්ත තොරතුරු බවට පත් කිරීම කියන වැඩේ කරන්නේ මෙන්න මෙයා arithmetic and logical unit කියන එක. එතකොට එයා
අධිවේගී අපි ගිය සැරේ ගානත් හදලා බැලුවා කොච්චර ඉදිරිය වේගවත්ද කියලා. ඈ මෙයාට තප්පරයකට මෙහෙයුම්. එහෙම නැත්නම් තප්පරයකට වැඩ කියලා සරලව හිතන්නකො. තප්පරයකට වැඩ එහෙම නැත්නම් ප්‍රොසෙසර්ස් මිලියනයකට වඩා කරන්න පුළුවන්. මිලියන ගණනක් කරන්න පුළුවන්. හිතන්නකො කොයි තරම් වේගයක්ද කියලා. ඉතින් ඒ වේගෙට දැන් තොරතුරු බවට පත් කරන්න දත්ත මෙයාට සප්ලයි කරන්න එපේ. ආන් ඒ දත්ත සප්ලයි කරන්න තමයි මේ රෙජිස්ටර් කියලා ඉතාමත්ම කුඩා වුණාට ලොකු මතක, ඒ කියන්නේ වේගවත් මතකයක් මේ ඇතුළට ගිහිලා තියෙන්නේ. ඉතින් මේ වේගවත් මතකේ මම කිව්වා උදාහරණයක්, මම එදා උදාහරණයක් විදියට කිව්වා ඈ අපේ මේ හාඩ් ඩිස්ක් එක කියන්නේ ඈ හිතන්නකෝ දැන් මේ අපේ ගම්බුක මේ ALU කියන්නේ ගෙදර වැඩක් කරන්න ඉන්න බාසුන් හෙඩ් බාසුන් ඈ අපේ පෙදරේරු මහත්තයා යා විතාමත්ම වේගයෙන් වැඩ කරන බාසුන් නැ කෙනෙක් ඈ ඉතින් මේ බාසුන් යා සිමෙන්ති ගේන්න කියනවා වැලි ගේන්න කියනවා දැන් ඒවා අනල බදාම ගේන්න කියනවා ගල් දෙන්න කියනවා එහෙම එහෙම දැන් විතරම කියනවා දැන් අපි ගල් ඕනේ කියලා කිව්වා ඈ මැටල් ගණ්ඩ කිව්වා මැටල් ගණ්ඩ ඕන අපි යනවා ගල් කොරියකට ගිහිල්ලා මැටල් ගේනවා ඊට පස්සේ සිමෙන්ති ඕනේ කිව්වහම වාලච්චේන යනවා සිමෙන්ති කම්පලෙන් ගේනවා සිමෙන්ති ඈ ඊට වැලි ඕනේ කිව්වහම මහ වැලි ගඟට ගිහිල්ලා වැලි ඕන ගේනවා එහෙම ගේන්න කිව්වොත් එම් කරන්න බෑනේ හිතන්නකෝ මේ අපි මේ හාඩ් ඩිස්ක් කියන්නේ මහ වැලි ගඟ වගේ ඈ ඊට පස්සේ වාලච්චේන සිමෙන්ති කම්හල වගේ ඉතින් ඒ වගේ විශාල දැන් මහවැලි ගඟක් තමයි කොච්චර වැලි තියෙනවද පාලච්චේන සිමෙන්ති කම්මලේ කොච්චර සිමෙන්ති තියෙනවද මේ දවස්වල නැති වෙලා තියෙයි එහෙම තියෙනවද හරි එතකොට ඒ වගේ විශාලයි හැබැයි මේ අපේ ALU එකට එකපාර එච්චර ලොකු ප්‍රමාණයක් ගත්ත ප්‍රොසෙස් කරන්න බෑ හැබැයි එයා ඉල්ලන තරම් වේගෙන් දෙන්න ඕනේ අපිට මේ සිමෙන්ති ඕන උණු ගමන් ඩිමෝ බට් එක කරන් ගිහිල්ලා මොකද්ද දැන් වාලච්චේන ගිහලා සිමෙන්ති අරන් ඉන්න බෑනේ ඒ හින්දා අපි කරන්නේ මොකද අපි කරන්නේ අපේ දවස් හතියකට විතර ඇති වෙන බඩු ටික අපි ගෙනල්ලා ගෙදර තියාගන්න. මොනවද ගෙනත් තියාගන්නේ? සිමෙන්ති මිටි දෙක තුනක්, වැලි ලෝඩ් එකක් විතර ගෙනත් තියාගන්න, මැටල් ලෝඩ් බාරයක් විතර ගෙනත් දාගන්නවා, ගල් ටිකක් ගෙනත් දාගන්නවා. එහෙම ගෙනල්ලා දාගන්නවා. එහෙම කියලා අපිට ගෙදරට අපිට අර ගේ හදන්න එස්ටිමේට් එකක් දීලා තියෙනවා. මේකට සිමෙන්ති කොට 80ක් ඕනේ කියලා. අපි එක දවසෙම කියලා සිමෙන්ති කොට 80ම ගෙනල්ලා ගෙදර ගෙනත් දාගන්නේ නැහැ. අන් ඒක අපිට දැනට ඕන ටික ගෙනත් දාගන්නවා. ඒයි ඇයි ගෙදර තිබ්බාම සප්ලයි එක ස්පීඩ් නේ ඉල්ලපු ගමන් ගැරේජ් එකට අපේ තියෙන මොකද්ද බඩු දාලා තියෙන තැනට ගියා ගෙනත් දුන්නා. ඒ වගේ මතකයක් තමයි මේ රෙජිස්ටර් මතකය කියන්නේ. සයිස් එක පොඩි වලච්චේන සිමෙන්ති කම්මල තරම් අපේ ගෙදර සිමෙන්ති නෑ. හැබැයි ඉල්ලපු ගමන් බාසුන්නට වේගෙන්ම දෙන්න පුළුවන් අපේ මේ තියෙන රෙජිස්ටර් මතකය. අහන රෙජිස්ටර් මතකය කියන්නේ අපේ ගෙදර ඇතුලේ ඉන්න එක නේ. ප්‍රොසෙසර් එක ඇතුලේ ඉන්න මතකය. එයා පොඩි හැබැයි වේගවත්. මෙයා ගත්තොත් එහෙම යාලා ලොකුයි හැබැයි ගොඩාක් වෙලා යනවා. ඉතින් ඒ හින්දා මහවැලි ගඟේ තියෙන සිමෙන්ති අපිට ගිහිල්ලා මේ මහවැලි ගඟේ තියෙන වැලි වාලච්චේන සිමෙන්ති කම්මලේ තියෙන සිමෙන්ති අපිට ගේන්න බැරි හින්දා අපේ ගමේ තියෙන හාඩ්වෙයාර් එකක් හාඩ්වෙයාර් මේ මම මේක කොහොම ලියන්නද මෙහෙම ලියන්නම් හාඩ්වෙයාර් ස්ටෝස් නැත්නම් අර හාඩ්වෙයාර් ගුවන් මේ අර මේ දුඩාංග කියලා නෑ මේ 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 කියන අපේ අර කඩේ තියෙන බඩු ගන්න තියෙන ඈ වැලි මොකක්ද දැන් සිමෙන්ති හැම ගන්න තියෙන හාඩ්වෙයාර් එක ඒක මේ රැම් එක කියන්නේ හාඩ්වෙයාර් එකක් අගේ හාඩ්වෙයාර් එකේ අරට වඩා අපේ දැන් වලච්චින යනකොට ලේසි හාඩ්වෙයාර් එකට ගිහිල්ලා කියන එක. එතකොට රෙජිස්ටර් මතකයට ඊළඟට මොනව හරි ඕන වුණාම ගෝලයක් කැවුවා හාඩ්වෙයාර් එකට ගෙන්නගත්තා. ගෝලයක් කැවුවා හාඩ්වෙයාර් එකට ගෙන්නගත්තා. ඒ කියන්නේ තව කවුරුහරි ගිහිල්ලා ගෙනවා. එහෙම ගෙනවා. දැන් ඔය ගෙනත් දෙන්නත් කවුරුහරි වුණනේ. මොකද මේ අපේ ඉන්න මේ මේ ඉන්න රෙජිස්ටර්ඩ් එහෙම නැත්නම් මේ ඉන්න අපේ ගෙදර ඉන්න ගෝලයාට මේ ඕන ඕනලාට ගිහිල්ලා සිමෙන්ති කොට්ටක් අරගහගෙන එන්නේ නැහැ නේ ගිහිල්ලා එයා හාඩ්වෙයාර් එකේ ඔය අතරමැදි ඉන්න මේ මේ අතරමැදියේ තව අතරමැදියෙක් ඉන්නවා එයා හිතන්නකො ඩිමෝ බට් එක වගේ තියෙන කෙනෙක් ඈ ඔහොම ඉන්නවා එක්කෙනෙක් ඈ එයා කරන්නේ මොකද එයා ඉස්සෙල්ලා දැන් මේ ඩිමෝ බට් එක අරන් අපේ ගමේ එක්කෙනෙක් ඉන්නවා ඈ අපේ දැන් මේ රෙජිස්ටර් එකේ ඉන්නවනේ දැන් මේ රෙජිස්ටර් එකට ඕන වෙනවා හදිස්සියේ ඊළඟට දත්ත ඕන වෙනවා රෙජිස්ටර් එකට දත්ත ඕන වෙනවා හරි මේ මට තප්පරයක් දෙන්න හරි හරි මොන මේ අපේ මේ රෙජිස්ටර් වල ඊළඟට ඕන වෙන දත්ත ටික දැන් ප්‍රොසෙස් කරන්න ALU එකකින් කියනවා මේ හරි මට දෙන්න මේ මේ දත්තර ගෙනත් දෙන්න ඉක්මනට මට මේක ප්‍රොසෙස් කරන්න දෙන්න කොහොම එයා මොකද කරන්නේ එයා හරියට දැන් බාසුන් නැ කියනවා මේ ඔය සිමෙන්ති නැද්ද සිමෙන්ති බලලා සිමෙන්ති ඉවරයි ලඟපඩාලා එහෙනම් අපි අර මේ
මේ ඩිමෝ පට්ටිති අයින්න අපේ ගමේ ඉන්න මාමා ඉන්නවනේ ඈ සිරිපාල මාමා සිරිපාල මාමට අපි කෝල් එකක් දීලා කරනවා සිරිපාල මාමා පටස් ගාලා හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අරන් එන්න සිමෙන්ති ටිකක් කියලා ආ මම අපි සිරිපාල මාමට කිව්වා සිරිපාල මාමා බලනවා සිරිපාල මාමා ළඟ හිටපු ගමන් ගෙනල්ලා තියාගත් සිමෙන්ති එහෙම තියෙනවා එක එක වැඩවලට ගියාලා හිටපු ගමන් ඈ ඔය ඩිමෝ පට්ටගේ තියෙනවා මේ ගෙනහපු සිමෙන්ති ගෙනහපු සිමෙන්ති තිබ්බොත් හරියට පුතා බයන්න යන්නේ මල ළඟ සිමෙන්ති ටිකක් ගෙන මේ ගෙනහපුව තියෙනවා කියලා ඒව ගෙනත් දෙනවා කාටද ගෙනත් දෙන්නේ මෙතනටම ගෙනත් දෙනවා හරිද එන මගේ පැහැදිලිවම දෙන්නකෝ. ඒ කියන්නේ අපි හදිසියේ සිරිපාල මාමට කියන ඩිමෝ බට් එක තියා ඉන්න සිරිපාල මාමට කියනවා මාමා දිමින් දිවරයි ගෙනත් දෙන්න කියලා. සිරිපාල මාමට අපි කියන්නේ හાર્ඩ්වෙයාර් එකකින් ගේන්න කියලා. සිරිපාල මාමා කියනවා නෑ පුතේ මං ගෙනාපු ටිකක් තියෙනවා වාහනේ මං ඒ ටික ගෙනත් දෙන්නම් කියලා ඕන් ගෙනත් දෙන්න. අන්න ඒ වගේ. එතකොට මේ සිරිපාල මාමා අපේ කෑෂ් මෙමරි එක වගේ. අපි දැන් මේ කතා කරන්නේ කෑෂ් මෙමරි එක තමයි මෙහා. කෑෂ් මෙමරි එක එතකොට අපි කරන්නේ මේ රෙජිස්ටර් එකකට හදිසියෙවත් දත්ත ඕන වුණොත් ඉස්සෙල්ලාම එක කියලා යවන්නේ කෑෂ් මෙමරි. කෑෂ් මෙමරිය ගිහිල්ලා චෙක් කරලා බලනවා අපිට ඕන දත්ත කෑෂ් මෙමරියේ තියෙනවද කියලා. තියෙනවනම් ඉල්ල ගන්න. සිරිපාල මාම කරන නෑ පුතා ගෙනාවු කරන්නේ නෑ. පොඩ්ඩක් මං ගිහිල්ලා හાર્ඩ්වෙයාර් එකකින් අරන් එන්න කියලා. එයා යනවා RAM එකට. RAM එකට ගිහිල්ලා RAM එකෙන් ඉල්ලගෙන එනවා. RAM එකෙන් ඉල්ලගෙන අපිට ආපහු ගෙනත් දෙනවා. එහෙනම් සිරිපාල මාම ළඟ තිබ්බ නැත්තම් සිරිපාල මාම RAM එකකින් ගෙනත් දෙනවා. RAM එක කියන්නේ ප්‍රධාන මතකය. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් එකෙන් ගියත් එමු. ඉතින් සිරිපාල මාමා ගිහලා හાર્ඩ්වෙයාර් එක බලමු. හાર્ඩ්වෙයාර් එකෙත් බරු නැහැ. සිරිපාල මාමා ඉතින් දන්නවනේ. එයා මේ වැඩේ අත්තරින්නේ නැහැ. නෑ පුතා මම මායිලියකට අර ගිහලා පුතාට වෙනක් දෙන්න වෙල ටිකක් කියලා. ඔන්න මෙතන නැත්තම් එයා අර ස්ටෝරේජ් ඩිවයිස් වලටම ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඉන්පුට් ඩිවයිස් එකකට ගිහිල්ලා කියලා හරි එයා බඩු ගෙනත් දෙනවා. එහෙනම් මේ කෑෂ් මෙමරි කියන්නේ හරියට අන්තර් මේ මාධ්‍යයෙන් එහෙමත් මැද ඉන්න මෙමරි එක. එයාගේ කාර්යය තමයි රෙජිස්ටර් එහෙමද CPU එකෙන් දත්ත ඉල්ලුවාම තමන් ළඟ ඒ දත්ත ගෙනත් තියාගෙන ඉන්නොත් හිටියොත් ඒ ටික දෙන්න පුළුවන්. නැත්නම් RAM එකෙන් හරි ගෙනලා දෙනවා. කොහෙන් හරි දත්ත ටික ගෙනත් දෙනවා. එතකොට කෑෂ් මෙමරි එකේ ප්‍රධාන කාර්යය තමයි ඊළඟට CPU එකට අවශ්‍ය වෙන දත්ත తాවකාලිකව ගෙනලා හදවා තියා ගන්නවා මෙතන. ටිකක් වැඩි ප්‍රමාණයක් එයාගෙන් ටිකක් රෙජිස්ටර් වලට දෙනවා. රෙජිස්ටර් ඒ ටික ALU එකට දෙනවා. ALU එක ඒක ප්‍රොසෙස් කරලා දෙනවා. ප්‍රොසෙස් කරලා දුන්නාම රෙජිස්ටර් එකට තමයි දෙන්නේ. ආයෙත් CPU එකට කෙලින්ම මේ ALU එකට කෙලින්ම දෙන්න බෑ. මොනිටර් එකට කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකට දෙන්න බෑ. ප්‍රින්ටර් එකට දෙන්න බෑ. එයා දෙන්නේ රෙජිස්ටර් වලට. රෙජිස්ටර් ආයි කෑෂ් මෙමරි එකට දෙනවා. කෑෂ් මෙමරිය RAM එකට දෙනවා. එහෙනම් මම මේ තියෙන ඉර ටික මගලා දැන් සිරිපාල මාමේ කතාව අමතක කරලා මම දැන් ලෑස්ති ඔයාලට මේක දැන් ඔයි කිව්ව කතා ටික මම ඒක සිරිපාල මාමේ කතාවක් කිව්වේ මේ මේ ඔයාට සාමාන්‍ය උදාහරණකින් මතකෙදී දැන් ඕක අමතකුණාත් ඔයාට සිරිපාල මාමා මතකයිනේ හරි දැන් එහෙනම් ඔන්න මම මේ තියෙන්නේ කෑෂ් මෙමරි දැන් අපිට මේ මේ වෙලාවේ අවශ්‍ය වෙන එක තමයි මේ කෑෂ් මෙමරි ඒනකොට ඉතුරු ආයෙ ගන්නත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ආ දැන් මෙහෙමයි වෙන්නේ දැන් මෙහෙමයි වෙන්නේ ඔයාගේ hard disk මේ ALU එකට දත්ත අවශ්‍ය වුණාම ALU එක register එකකින් ඉල්ලනවා register එක කෑෂ් මෙමරියෙන් ඉල්ලනවා කෑෂ් මෙමරිය RAM එකකින් ඉල්ලනවා RAM එක මෙතනින් ඉල්ල ගන්නවා ඉල්ලගෙන ඒ දෙනේවා ඒ කියන්නේ මෙහෙන් දැන් hard disk එකේ ඉඳන් RAM එකට දෙනවා ඈ RAM එකේ ඉඳන් කෑෂ් මෙමරියට දෙනවා කෑෂ් මෙමරියෙන් register වලට දෙනවා register වලින් ALU එකට දෙනවා දීලා මොකද කරන්නේ මේ දත්ත ටික තොරතුරු බවට පත් කරනවා දැන් මේ පත් කරපු තොරතුරු ටික තියෙනවනේ ඒ තොරතුරු ටික ආයෙ register වලට දෙනවා register වලින් එක කෑෂ් මෙමරියට දෙනවා කෑෂ් මෙමරියෙන් එක RAM එකට දෙනවා RAM එකට දුන්නාට පස්සේ අපි ඒවා දැන් මේ මොහොතේ output කරන්න ඕනේ නැත්තම් monitor එකකට හරි printer එකකට හරි යවන්න ඕනේ නැත්තම් අපි ඒවා අර තිබ්බ ද්විතීකා කියන උපාංගයක එහෙම නැත්තම් secondary storage එක කියන්නේ hard disk එකක් හරි CD එකක් හරි DVD එකක් හරි save කරලා තියාගන්නවා නැත්තම් අපි කෙලින්ම RAM එකේ monitor එකකට හරි එහෙම නැත්තම් printer එකකට හරි මොනිටර් එකකට හරි printer එකකට හරි කෙලින්ම යනවා. කියන්නේ output device එකට යනවා. මේවට අපි කියනවා output device. එහෙම නැත්නම් ප්‍රතිදාන උපාංග කියලා. output device. output device එකට කෙලින්ම යවන්නත් පුළුවන් නැත්නම් පස්සේ දවසක් ගන්න ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. ඒ ගබඩා කරපුවා තමයි මෙහෙම අපෝ ගන්න. එහෙම නැත්නම් කෙලින්ම මේ RAM එකට input device එකට මේ nil parting අපි දක්වලා තියෙන nil parting අපි දක්වලා තියෙන දත්ත කියන ඒවා මෙහෙම storage device වලින් ගන්නත් පුළුවන් නැත්නම් මේ වගේ input device වලින් ගන්නත් පුළුවන්. input device කියන්නේ අපි කියනවා ආදාන උපාංග කියන්නේ nil පාට ඒවා nil පාට කියන්නේ දත්ත දත්ත ඔය පාර දිගේ යනවා ALU එකට ඒ තොරතුරු බවට පත් වුණාට පස්සේ ඒ තොරතුරු මේ කොළ පාට පාර දිගේ යනවා හරි ඔන්න ඔක තමයි සාමාන්‍යයෙන් දත්ත තොරතුරු ගමන් කිරීමේ මාර්ගය ඒකේ දැන් ඔයාලට නම් පැහැදිලි ඇති අපේ මේ කෑෂ් මෙමරි එකේ වැදගත්කම
කෑෂ් මෙමරිය කියන්නේ ඔන්න ඔයාලා ඔය තැන් වල ලියා ගත්තර කමක් නැහැ මෙයා නැශ්‍ය මතකයක් ඒ කියන්නේ වොලටයිල් මෙමරි එකක් මෙයත් ඒ කියන්නේ తాවකාලික මතකයක් එයා CPU එක සහ RAM එක අතරමැදි මතකයක් එයාගේ කාර්යය තමයි CPU එකට ඊළඟට අවශ්‍ය වන දත්ත తాවකාලිකව ගෙනල්ලා හදවාගෙන තබා ගැනීම තමයි මේ කෑෂ් මෙමරි කියන එකේ කාර්යය නැහැ ඉතින් එනම් ඒ ගැන අපි වැඩි මතකයක් වැඩි අවශ්‍ය නැහැ ඔය මට්ටමට දැනගත්තාම ඇති එහෙනම් ඔයාට දැන් අර එක පැත්තක් සම්පූර්ණයෙන් ඉවරයි එක පැත්තක් මොකද්ද දැන් ඔයාට මතක ඇති අපේ ස්ටෝරේජ් එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් ආචයන උපාංග ගත්තාම අපි ප්‍රධාන කොටස් දෙක කර බැදුවානේ ප්‍රාථමික එහෙම නැත්නම් මූලික එහෙම නැත්නම් ද්විතීයික දැන් මේ ප්‍රාථමික එක බෙදුවානේ කොටස් හතරකට ඔය කොටස් හතර තමයි දැන් අපි කතා කරන්නේ. අපි දැන් යනවා ද්විතීයික. එහෙනම් දැන් ස්ථීර වශයෙන්ම දත්ත ගබඩා කිරීමේ උපාංග බලන්න. ස්ථීර වශයෙන්ම දත්ත ගබඩා කිරීමේ උපාංග ටික බලන්න යනවා. ස්ථීර වශයෙන්ම දත්ත ගබඩා කිරීමේ උපාංග ගත්තාම ඒක දත්ත ගබඩා කරන්න භාවිතා කරන තාක්ෂණයේ අනුව. දත්ත ගබඩා කරන්න භාවිතා කරන තාක්ෂණයේ අනුව ඒ ස්ථීර දැන් මේ ද්විතීයික කියන ඒවා අනිවාර්යයෙන්ම නැශ්‍ය වෙනවා මේ ඔක්කොම නැශ්‍ය වෙනවනේ ස්ථීරයි නේ ඒවා නැශ්‍ය වෙනවන ඒ කියන්නේ නන් නෝල් ටයිප් ඒ කියන්නේ කරන්ට් එක ගියාට යන්නේ නැති ඒවා කරන්ට් එක ගෙන ගියාට මැකෙන්නේ නැති ඒවා තමයි ද්විතීයික කියන ඔක්කොම ද්විතීයික කියන ඔක්කොම කරන්ට් එක ගියාට මැකෙන්නේ නැති ඒවා කරන්ට් එක ගියාට මැකෙන්නේ නැති ඒවා තමයි මේ ද්විතීයික කියලා කියන්නේ ඒ හින්දා මේ මේවා වගේ නෙවෙයි. ඔයාලට මතකදිනේ මේකේ නම් අර එකිනෙ හිටි. මේකේ රොම් එක විතරයි නැශ්‍ය නොවන එකක් හිටි. රොම් එක විතරයි නැශ්‍ය නොවනයක් හිටි. ඉතින් ඔක්කොම తాවකාලික මතකනේ. මෙතන හිම නෑ. ද්විතීයික මතක ඔක්කොම නැශ්‍ය නොවන මතක තමයි. හරි. මෙයාලා අපි වර්ග කරන්නේ මෙයා පාවිච්චි කරන තාක්ෂණය අනුව. මෙයා පාවිච්චි කරන තාක්ෂණය අනුව අපි මෙයා කොටස් තුනකට බෙදෙනවා. එක්කිනෙකුට අපි කියනවා චුම්බක ආචයන උපාංග මැග්නටික් කියලා කියනවා මැග්නටික් කියලා කියනවා අනිත් එක්කෙනාට කියනවා ප්‍රකාශ එමෙතන් ඔප්ටිකල් කියලා අනිත් එක්කෙනාට කියනවා ඝන තත්ත්වය කියලා කියනවා එහෙම නැත්නම් අර්ධ සන්නායක තාක්ෂණය කියලා කියනවා ඝන තත්ත්වය කියලා කියනවා එහෙනම් නැත්නම් අර්ධ සන්නායක කියලා ගණන තත්ත්වයේ කිව්වොත් අපි කියනවා සොලිඩ් ස්ටේට් කියලා. හරි මේ තුන් දෙනාගෙන කිව්වොත් චුම්බක කියන්නේ මෙන්න මේ කියන උපාංගවල දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන තාක්ෂණය තමයි චුම්බක තාක්ෂණය. කාන්දම් කියලා අපි කියන්නේ කාන්දම් භාවිතා කරලා තමයි දත්ත ගබඩා කරන්නේ. ප්‍රකාශ කියන්නේ ආලෝකයට කියන නමක්නේ. එහෙනම් ප්‍රකාශ තාක්ෂණය කියලා කියන්නේ ආලෝකය. ආලෝකය කිව්වට ලේසර් කිරණයක් වගේ. ලේසර් තමයි සාමාන්‍ය භාවිතා තවත් කිරණ වර්ග තියෙන්න පුළුවන්. ලේසර් කිරණයක් භාවිතා කරනවා. එතකොට ඒක ආලෝක තාක්ෂණය නැත්නම් ප්‍රකාශ තාක්ෂණය. ඝන තත්ත්වය කියන්නේ මේ චුම්බකයේවයි ප්‍රකාශයේවයි දෙකම දත්ත ගබඩා වීමේදී අදාළ උපකරණ කැරකෙනවා. දැන් hard disk එකක් ගත්තොත් ඒක ඇතුළේ තියෙන තැටි වේගෙන් කැරකෙනවා. ප්‍රකාශ CD එකක් DVD එකක් ගත්තොත් වේගෙන් කැරකෙනවා. කැරකි කැරකි තමයි ලියවෙන්නේ. හැබැයි මේ ඝන තත්ත්වය කියන ඒවා කිසිම චලනයක් නැහැ. pen drive, memory chip ඔය වගේ ඒවා ගත්තාම ආයේ අමතර චලනයක් නැහැ නේ. ඒවා හයි කරපු විදිහෙම තියෙනවා. එහෙනම් ඔන්න මේ pen drive එහෙම නැත්නම් memory chip වගේ ඒවා ගත්තාම ඒවට අපි කියනවා ඝන තත්ත්වය solid states කියලා. හරි. එහෙනම් ඔය කියන තුනට අයිති භාංග පොඩ්ඩක් දැනගත්තාම ඇති. තාක්ෂණයේ ලකුවට අවශ්‍ය නැහැ ඔයාලට. මේ නිකන් පොඩි බහුවර්ණ ප්‍රශ්නයක් දැක් නැත්නම් ලියන එක ද්විතීයික ආචයන උපාංග වර්ග දෙකක් එහෙම නැත්නම් ද්විතීයික ආචයන උපාංග වර්ග කරන ආකාර දෙකක් එහෙම නැත්නම් ද්විතීයික ආචයන උපාංග වර්ග කරන ආකාර දෙකක් දක්වා එයට උදාහරණ දෙක බැගින් දක්වන්න. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න තමයි අහන්නේ. ලකුණු දෙකක් නැත්නම් තුනක් තමයි ප්‍රශ්න. හොඳයි. එහෙනම් දැන් අපි මේ ද්විතීයික ආචයන උපාංග ගොඩේ ද්විතීයික ආචයන උපාංග ගොඩේ තමයි ඉන්නේ. එතකොට ඒ ආචයන උපාංග ගොඩේ අපි දැන් කතා කරන්න යන්නේ මේ පළවෙනි එක්කිනා ගැන. ඒ කවුද? මේ චුම්බක ආචයන උපාංග චුම්බක ආචයන උපාංග එහෙම නැත්නම් චුම්බක දත්ත ගබඩා කිරීමේ උපාංග ගැනයි අපි දැන් මේ මම කතා කරන්න යන්නේ sorry හරි එතකොට
මේ චුම්බක මාධ්‍ය ගත්තාම චුම්බක මාධ්‍ය එහෙම නැත්නම් චුම්බක මාධ්‍ය අපි කියලා අපි කියන්නේ මොකද්ද මේ චුම්බක තාක්ෂ මේ චුම්බක තාක්ෂණය එහෙම නැත්නම් මැග්නට් කියන එක පාවිච්චි කරලා දත්ත කපටා කරන උපාන. ඉතින් ඕකට අපි උදාහරණ කීපයක් කිව්වොත් ඔන්න ආයෙත් මතක් වෙයි. මේවට උදාහරණ තමයි අපි ගත්තොත් එහෙම hard disk කියන්නේ. Hard disk එක චුම්බක මාධ්‍ය. Hard disk එකට සිංහලෙන් කියනවා දෘඩ තැටිය කියලා. තව කියනවා hard disk එක තව ඉස්සර දීප දැන් නැහැ ඒවා. Floppy disk කියලා. Floppy disk කියලා කියනවා. ඔය මේ පොඩි කොටුවක් වගේ ඈ උපාංගයක් ඒක දැන් දත්ත කබල කරන්නේ මේ මොකද මෙගාබයිට් 1.44 එකේ දත්ත ධාරිතාවය තිබ්බ මේකට අපි කියනවා මෘදු තැටි කියලා කියනවා ඈ තව තියෙනවා මැග්නටික් ටේප් කියලා જાතියක් ඈ එහෙම නැත්නම් චුම්බක පටි කියලා කියනවා මැග්නටික් ටේප් කියලා જાතියක් තියෙනවා ඒවට කියනවා චුම්බක ලෑස් උපකරණ පටි කියලා කියනවා. චුම්බක පටි කියලා කියනවා. එතකොට අපි එහෙනම් මෙන්න මේ මේ මෙයාලගෙන තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. මුලින්ම අපි යන් මේ මේ චුම්බක පටි කියන එක ගැන. මුලින්ම චුම්බක පටි කියන එක ගැන කතා කරන්න යන්න. ඔය චුම්බක පටි නම් මේ ඔයාලා දැකලා ඇති. ඔයාලා පරණ කැසට් පීස් කියන එක දැකලා ඇති. මෙතන ඉන්න අය නම් බහුතරය දැකලා ඇති. දැන් අපි ස්කෝල් ළමයෙකුට මේක උගන්වන්න ගියොත් එම චුම්බක පටි නෙමෙයි කැසට් පීස් කිව්වම එහෙම જાතියක් තිබ්බද කියලා අහනවා. එහෙම අහලා නැහැ නේ. ගොඩක් අය මේ කැසට් පීස් කියලා જાතියක් ජීවිතේට දැකලා නැහැ. ඔයාලා මං හිතන්නේ දැකලා ඇති. කැසට් පීස් කියන්නේ ඔන්න ඔහොම එකක් නේ. දැකලා තියෙනවා ඔයාලා. ඔය මොහොම මේ මේ වගේ රවුන්ඩ් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ මේක වටේ මේ වගේ පටියක් නේ. මේ වගේ පටියක් එතලා තියෙනවා. ඊට මේක මේක වටේ ඔහම ඔතලා 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 මේ මෙහෙම උඩින් අරන් ගිහිල්ලා මේ අනිත් පැත්තට ගිහිල්ලා ඔහම ඔතලා තියෙනවා. ඔහම තියෙනවා. ඔයගේ ලොකෝට එදිරිය තියෙනවා. එතකොට මෙන්න මේකේ උඩ තියෙනවා මේ හෙඩ් එකක් කියලා එකක්. මෙන්න මෙතන මේ මෙහෙම මේ කියන්නේ කැසට් මේ පීස් එක කැසට් එකට දැම්මට පස්සේ ඒකේ මේ වගේ උඩ පොඩි හෙඩ් එකක් කියලා කොටසක් එනවා. එතකොට ඔය පටිය මේක හරහා ගමන් කරනවා. මේ හෙඩ් එක ළඟින් මේ පටිය ගමන් කරනවා. මේ පටියේ විශේෂ චුම්බක ආලේපනයක් මත තමයි අර දත්ත ගබඩා කරලා තියෙන්නේ. දත්ත ගබඩා කිරීමේ තාක්ෂණය ගැන වැඩි හිතන්න එපා. ඒ චුම්බක තාක්ෂණය ඉංග්‍රීසි මත තියාගත්තාම ඇති. ඒතර දත්ත ගබඩා වෙලා තියෙනවා. ඒ දත්ත කියවන ඔයා මෙන්න මේ හෙඩ් එක මගින් කියවලා ඒ අදාළ සින්දුවක් නම් සින්දුවේ සින්දුව ටිකක් වැඩි කරලා අපි කියන්නේ ඇම්ප්ලිෆයි කරලා ඒක තියලා කැසට් එකෙන් ඒ සින්දුව ඇහෙනවා. ඒක ඕක තමයි තාක්ෂණය. එතකොට මේ චුම්බක පටියේ මේ පටිය දැන් මෙහෙම කැරකෙනවා. මෙහෙම කැරකි තමයි යන්නේ. කියන්නේ මෙහි තියෙන පටිය මෙහාට යද්දි මේ පැත්ත එතෙනවා මේ පැත්ත දිගෑරෙනවා. ওই පීස් එක අනිත් පැත්ත දාන්න පුළුවන්. අනිත් පැත්ත දාපුවාම ඔය වගේ මෙහාට එනවා මෙහාට එද්දි මෙහෙ එතෙනවා මෙහෙන් දිගෑරෙනවා. එතකොට ඔයාලට පේනවද මේ පටියනේ දත්ත ගබඩා කරලා තින්නේ පටියක් කියන්නේ ඔහොම දිග එකක්නේ. ওই පටිය දැන් මෙතන පළවෙනි සින්දුව, දෙවෙනි සින්දුව, තුන්වෙනි සින්දුව, හතරවෙනි සින්දුව, පස්වෙනි සින්දුව, හයවෙනි සින්දුව වගේ සින්දු ගබඩා වෙලා තියෙනවා. දැන් මේ සින්දු අහන්න පුළුවන් පිළිවෙලට තමයි. දැන් අපි දැන් අද කාලේ CD එක සින්දු අහද්දි පිළිවෙලට අහන්න ඕනේ නැහැ. පළවෙනි සින්දුව, අටවෙනි සින්දුව, තුන්වෙනි සින්දුව, පස්වෙනි සින්දුව, හයවෙනි සින්දුව, දොළොස්වෙනි සින්දුව, ආයි තුන්වෙනි සින්දුව එහෙම පුළුවන් අහන්න. මේ වගේ හිම බෑ. ඇයි ඔයාලට තේරෙනවද දැන් මේ පටිය මෙහෙම යන්ති පිළිවෙලට මිසක් ආයේ මෙතනින් යක් අහලා මේක ආස්සේ තීනයක් අහලා මේක ආස්සේ තීනයක් අහලා එහෙම සින්දුව අහන්න බෑ. මොකද මෙතන මේ හෙඩ් එක තියෙන තැන යන්නේ විතරනේ අහන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේව පිළිවෙලට දත්ත ගබඩා දත්ත තැම්පත් වෙන්නේ මේක පිළිවෙලට. ඕනම චුම්බක පටියක් ගත්තාම දත්ත තැම්පත් වෙන්නේ පිළිවෙලට. අපි ඔකට කියනවා අනුක්‍රමික ප්‍රවේශ ගුණ කියලා. ඒවගෙන දැන්ට ඔයා කලබල වෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මේ ටේප් එකක තියෙන තව දුර්වලතාවයක් තමයි මේක මේ ලොකුවට තිබ්බට මේක දත්ත විතාමත් අඩු ප්‍රමාණයක. දැන් ඉස්සර ගත්තොත් මේ කැසට් පීස් එකක් කිනේ ගත්තාම කැසට් පීස් එක දැන් සින්දු 100ක් 200ක් ගහන්න බෑනේ. සින්දු 10ක් 15ක් තමයි කැසට් පීස් කියන එක තැම්පත් කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඒව හරිය ලෙඩ. ඇයි මේක හිටුවම කඩලා යනවා මේ පටි. එක පාටම කොහේ හරි කියලා හිරුණොත් මේ පටි කඩලා යනවා. පටි කඩලා ගියොත් මේ පීස් එක ඉවරයි. එහෙම ඉඳ මම හිතන්නේ අපේ પરම්පරාවේ ඔයාලගේ අපේ પરම්පරාවේ කට්ටිය තමයි මේ කැසට් පීස් පාවිච්චි කරපු අන්තිම කට්ටිය. අපිත් මේවා පාවිච්චි කරේ අන්තිමට මේ ගස් වලට මේ වගේ පටි ඇදලා. අපේ වාත්තේ තියෙන පොල් ගහින් නම් එක පොල් ගහින් නම් අනිත් මේක ඒ කියන්නේ මේක දිගෑරපොන් දිගෝන තියෙනවනේ. එක පොල් ගහක බඳිනවා එක කෙලවරක්. මේක දිගෑරලා දිගෑරලා අනිත් පොල් ගහේ බඳිනවා ඊළඟ කෙලවර. බැඳදහම සින්දු හැන සින්දු වෙන ගැ සින්දු අර්ගද සින්දු නෙවෙයි යන්නේ අර ගුලකට මේක වෙරෙද්දි යන් ඕහෝ වල අමු සද්ධාව. ඒක තමයි අන්තිමටම අපේ પરම්පරාවේ කට්ටිය කැසට් පීස් පාවිච්චි කරපු අවස්ථාව.
එයින් පස්සේ කවුරු කැසට් පීස් කියන පාවිච්චි කරන්නේ නැහැ. මේ අපි කරන චුම්බක පටි. එතකොට දැන් මේකේ වා කෙටියෙන් ලියා ගන්න අවශ්‍ය දෙයක්. කෙටියෙන් ලියා ගන්න. මේකේ මොකද? මේකේ තියෙන දුර්වලතා මොනවද? මේකේ අඩු දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ පිළිවෙලට මිසක් තැන් තැන් වලින් දත්ත වලට ප්‍රවේශ වීමේ හැකියාවක් නැහැ. يعني පිළිවෙලට මිසක් තැන් තැන් වල තියෙන දත්ත ලබා ගැනීම හැකියාවක් නැහැ. ඊටාමත්ම අඩු දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. මේකේ ස්ථායීතාවය, ඒ කියන්නේ කල් තබා ගැනීම කියන එක ඊටාමත් අපහසුයි. මොකද හදිසියවත් මේක ළඟින් කාන්දමක් තිබ්බොත් මේ දේටට කිවරයි ඔක්කොම නේ. ඊට පස්සේ මේ වට වතුර ගියොත් එම් බුස් කනවා, කැඩෙන්න ඉඩ තියෙනවා, ඒ වගේ අඩු. යාන්ත්‍රික වශයෙන් උත් මේක කැඩෙනවා ගොඩක් වෙලාවට, ටික කාලයක් යද්දි කැඩෙනවා. එතකොට සින්දු ටික ඔක්කොම ඉවරයි. ඉතින් ආන් හේඳ ඒ වගේ දුර්වලතා අපිට මේ චුම්බක පටි වල දක්න ලැබෙනවා. දත්ත ගබඩා කිරීමේ ධාරිතාවයත් මේක ඉතාමත්ම අඩුයි. හේඳ මේ වෙද්දි මේවා කටු ගෙවල් වලවත් නැහැ. හොඳයි. අපි යනවා අපේ දෙවෙනි දත්ත ගබඩා කිරීම පාංග එක තමයි හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එක දෘඩ තැටිය කියන එක. දැන් මේ හાર્ඩ් ඩිස්ක් එක ගත්තොත් ඔයාලට මේ රූපෙත් තියෙනවා. හાર્ඩ් ඩිස්ක් එකක් කියන එකට ඇතුලේ මෙන්න මේ වගේ මේ වගේ පැටි, මේ තැටි. මේවට අපි කියනවා චුම්බක තැටි කියලා. චුම්බක තැටි ගොඩක් නෙවෙයි තුනක් විතර සාමාන්‍යයෙන් හાર્ඩ් ඩිස්ක් එකක අයියෝ. ඔයගේ එක තැටියක්, ඊට යටින් තව තැටියක්, ඊට යටින් තව තැටියක් විතර තැටි තම්බක් තලා තියෙනවා. මේ වගේ දත්ත කියවණ්ඩයි ලියණ්ඩයි හෙඩ් එකක් තියෙනවා. ඒ හෙඩ් එක සාමාන්‍යයෙන් ඔන්නෝම මෙහාටලා තියෙන්නේ. ඒතකොට කියවණ්ඩ ඕනුනහම මේක මැද්දරුවම කෙලින් වෙනවා. මැද්දර කෙලින් වෙනවා. එතකොට මේක කියවන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙත් අර වගේ අර කැසට් පීස් එකේ වගේ තමයි මේකේ තැටියක් මත ගබඩා වෙන්නේ චුම්බක තාක්ෂණය භාවිතා කරලා මේ හෙඩ් එක මගින් ඒ චුම්බක තාක්ෂණය මගින් ගබඩා කරලා තියෙන දත්ත කියවනවා. කියවන්න පුළුවන්, ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ රයිට් කරන්න පුළුවන්, රීඩ් කරන්න පුළුවන්. එතකොට මේකේ හැබැයි වාසිය තියෙන්නේ මේක තැටියක්නේ. දැන් අර වගේ පටියක තිබ්බනම් තැන් තැන් වලින් බෑ. මේක පුළුවන්. ඒකින් ඔහොම තිබ්බම මේක වේගෙන් කැරකෙනවා. නිතරම මේක මොන කැරක් කැරකි තමයි තියෙන්නේ. ඉතින් වේගෙන් කැරකෙමින් තියෙන හින්දා හැම වෙලේම තප්පරයකට මේක සමහරට මේ 20 සාමාන්‍ය 55ක් විතර කැරකෙනවා කියනවා. ඒතර තප්පරේ 55ක් කියන මාර ස්පීඩ් කියන්නේ ඉතින් වේගෙන් කැරකෙද්දී මේ හැම තප්පරයක් තප්පරේ 55ක් විතර මේ හෙඩ් එක ළඟින් මේ හැම තත්ත්වෙම ගමන් කරනවා. එතකොට අපිට මේක එහාට මෙහාට ගිහිල්ලා ඕනම තැනක තියෙන தත්ත්වයක් අපිට පහසුවෙන් කියවා ගැනීම හැකියාව තියෙනවා. ඕනම තැනක තියෙන தත්ත්වයක් කියවා ගැනීම හැකියාව තියෙනවා. ඒ හින්දා අර කැසට් පීස් වල තිබ්බ පිළිවෙලට අහනවා කියන ගැටලුව නෑ. ඒ වගේම හાર્ඩ් ඩිස්ක් තමයි නේ. හાર્ඩ් ඩිස්ක් එක ඔන්න ඔයාලා අතර ලියාගත කමක් නෑ. හાર્ඩ් ඩිස්ක් එක තමයි අපේ ප්‍රධාන දත්ත ගබඩා කිරීමේ උපාංගය. ඒ කියන්නේ ප්‍රධාන ආචයන උපාංගය. පරිගණකයක ප්‍රධාන ආචයන උපාංගය තමයි මේ දෘඩ තැටිය. නේ දෘඩ තැටිය. එහෙම නැත්නම් මේ හાર્ඩ් ඩිස්ක් එක කියලා කියන්නේ. අද කාලේ වෙද්දි ටෙරාබයිට් වලින් තමයි හાર્ඩ් ඩිස්ක් එකේ ධාරිතාවමයි ඈ 8 TB ඒ වගේ ටෙරාබයිට් 8ක් වගේ ප්‍රමාණයටත් වඩා එහා ගිය හાર્ඩ් ඩිස්ක් මේ මං කියන්නේ පිටරට වල නෙවෙයි මේ ලංකාවේ ඔයාලගේ සාමාන්‍යයෙන් ගිහිල්ලා කඩෙන් ගන්න පුළුවන් මට්ටමට 8 TB වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. පෝටබල් හાર્ඩ් ඩිස්ක් මේ පෝටබල් මේ ඩ්‍රයිව් 4 TB වගේ මන් දන්න විදියට 4 TB වගේ ඒවා දැන් සාමාන්‍ය කඩවල තියෙනවා. සාමාන්‍ය කඩවල කියන්නේ මම මේ කියන්නේ මේ මෙලංකාවට බඩු ආනායනය කරන ඈ කියන විශාලම මේවල නෙවෙයි. සාමාන්‍ය මේ අපේ මේ ඔයාලගේ ටවුන් එකේ තියෙන කම්පියුටර් ගන්න කඩේ පෝටබල් ඒවා. ඒ කියන්නේ එහෙම ගෙනියන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් තියෙනවා. 4 TB වගේ, 8 TB වගේ ඒවා සාමාන්‍යයෙන් අපේ පරිගණකයට හයි කරන්න පුළුවන් මේ හાર્ඩ් ඩිස්ක් ගන්න පුළුවන්. ඊට අතර වැඩිව තියෙනවා 16 TB ඈ ඒ වගේ ඒවා ඉදන් ගන්න තියෙනවා. හොඳයි. එහෙනම් ප්‍රධාන දත්ත ගබඩා කිරීමේ උපාංගයේ මේක ඉස්තාමත්ම විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීම හැකියාව තියෙන උදාහරණයක් විදිහට මේ ඔයාලගේ ගෙදර තියෙන හાર્ඩ් ඩිස්ක් එකට මුළු පුස්තකාලයකම තියෙන පොත්වල තියෙන ඩේටා ටික දාලා ගබඩා කරන්න පුළුවන් කිසිදු ගැටලුවක් නැතු. ඒ තරම් විශාල දත්ත ධාරිතාවයක් මේවට තියෙනවා. හොඳයි. ඊට අමතරව අපි ෆ්ලොපි ඩිස්ක් කියන උපාංගයක් තිබ්බා. ඒ වරන් දැන් නැහැ. ඔන්නෝම පොඩි කොටුවක් වගේ උපාංගයක් මේකෙ මැද්දේ රෝමක් තියෙනවා. මේ පැත්තෙන් ඔන්නෝම කොටුවක් වගේ එකක් තියෙනවා. මේක ඇතුළට ගියපුවා මේ කොටු වගේ එක මේ පැත්තට කැරකෙනවා. ඒ කියන්නේ ඩිස්ක් එක දැම්මට පස්සේ සිස්ටම් යුනිට් එකට අර පෙට්ටි වයකර දැම්මට පස්සේ අර කෑල්ල මෙහාට එනවා. මෙහාට වුණාම මේක ඇතුලේ මේ එළියට පේන්නේ නැහැ. ඇතුලේ මෙන්න මෙහෙම අර වගේම තැටියක් තියෙනවා. ඒ තැටියේ දැන් මේ ටික පේන්න ගන්නවා එළියට. ඊට පස්සේ ඕක දැම්මට පස්සේ මෙතන උඩින් හෙඩ් එකක් තියෙනවා. ওই හෙඩ් එක මගින් අර ඇතුලේ තියෙන තැටියක්. ඒක තැටියක් ඈ. ඩිස්ක් එක අර හાર્ඩ් ඩිස්ක් එක වගේ තමයි. ඒක නෑ තැටියක් කිව්වොත් නෑ සෙලෝපේන් ඔය මේ එක්ස්රේ කාඩ් තියෙන එක්ස්රේ කාඩ් එකක වගේ තැටියක්. තැටියක් කිව්වොත් එහෙම එකයි තියෙන එක නිකන් රවුම. ඒකේ තමයි චුම්බක තාක්ෂණය භාවිත කරලා දත්ත කපඩා කිරීම සිදුවන්නේ. හැබැයි ඉතින් මේකේ දත්ත ධාරිතාවේ 1.44 මෙගාබයිට් ඈ. ඒ කියන්නේ ඔයාලට මේක දැන් මේ ඒක ගැන අවබෝධයක් නැත්නම් ඔයා හිතන්නකෝ ඔයාගේ ගෙදර තියෙන CD එකේ ධාරිතාවය මෙගාබයිට් 650 700ක් විතර වෙනවා.
සීඩී එක ධාරිතාවය මෙගාබයිට් 650යි. හිතන්න මේකත් එක බලද්දි මේක සංසන්දනය කරලා ගෙදර තියෙන සීඩී එකේ මෙගාබයිට් 700ක් දාන්න දාන්න පුළුවන්. ෆ්ලොපි ඩිස්කට් එකේ මෙගාබයිට් 2ක්වත් දාන්න බෑනේ. 1.4යි 4යි. ඉතින් ඔයාලා හිතනවනේ දැන් තේරෙනවනේ ඇයි මේ කටු ගැට ගිහිලා තියෙන්නේ කියලා නේද? ඒ විතරක් නෙමෙයි. මේක මං කියවන්නේ සෙලෝ මේ මේ එක්ස්රේ කාඩ් එකක් වගේ කොලේක තමයි දත්ත ගබඩා කරන්න කියලා. ඒ හින්දා මේක තෙතමනේට ලක්ුණොත් එහෙම නැමුණොත් එහෙම පොඩි වුණොත් එහෙම වැටුණොත් එහෙම ආයි දත්ත ගබඩා කරන්න බැරි තත්ත්වෙකට පත් වෙනවා. ඒ හින්දා 1.44 පරිස්සම් කරගන්නත් බොහොම දඟලන්න ඕනේ මේ වගේ ඩ්‍රයිව් එක. ඉතින් ඒ හින්දා මේවා දැන් වර්තමානයේ වෙද්දි භාවිතයෙන් ඉවත් වෙලා ගිහිලා තියෙනවා. දැන් ඉතින් ඔය උපකරණ අපිට දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. කලාතුරකින් ඔය ඔෆිස් එක වගේ එක පරණ ඔය ගබඩාවක් එහෙම අස්කරන දවසට මේ එහෙම අස්සර තිබිලා වැටිලාවත් තිබිලා හම්බ වුණොත් තමයි. නේද? එහෙම නැත්තම් අපිට මේවා දැන් දකින්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් ඒ වගේ නැති. අපි යනවා ප්‍රකාශ තාක්ෂණය ගැන. ප්‍රකාශ තාක්ෂණය කියලා කියන්නේ ආලෝකයේ භාවිතයෙන්. හා ආලෝකයේ භාවිතයෙන් ගත්තාම ආලෝකයේ භාවිතයෙන් කෙනෙක් ලේස තාක්ෂණය ලේස කිරණයක් පාවිච්චියෙන් දත්ත ලිවීමක් කිරීම කරන උපාංග තියෙනවා. ඒවට අපි කියනවා CD. CD වලට සිංහලෙන් කියනවා සංයුක්ත තැටි කියලා. සංයුක්ත තැටි. ඒවට කියනවා compact disc. අපි අර පොඩි පොතක් තියාගත්තා මට මතක ඇති. ඔයාලට මතකයි පොඩි පිටු 40 විතර පොඩි පොතක් තියාගත්ත කෙටි පද ලියා ගන්න. ඒකේ ඕනනම් ඔයාලට ලියා ගන්න පුළුවන් CD කියන්නේ මොකද්ද? compact disc. අනික තියෙනවා DVD කියන්නේ digital versatile disk. DVD. තව තියෙනවා Blu-ray කියලා. ඔය 3D film එහෙම වල බලලා තියෙනවා ගොඩක් වෙලාවට 3D film වගේ වෙන්නේ Blu-ray disk කියන්නේ. මේ වගේ දත්ත ධාරිතාවෙනුත් දැන් ඔයා නිකන් ලියා ගන්න මම තව ටිකකින් ඔයාලට කියලා දෙනවා මේ දත්ත ධාරිතාවයන් ගැන. අපි කතා කරේ නෑ මං හිතන්නේ. අපි කතා කරේ නෑනේ මෙතන කලින් දත්ත ධාරිතාව නෑ මං හිතන්නේ කතා කරේ නෑ. නෑනේ හරි. දැන් එතකොට මේ වගේ දත්ත ධාරිතාවයන් මම නිකන් දැන්ට කියන්නම් ඔයාලා ලියාගෙන තියන්න පස්සේ ඔයාලට අවබෝධයක් එයි. මේ CD එක ධාරිතාවය අපි කියනවා 650 700 මෙගාබයිට් කියලා. DVD එක ධාරිතාවයේ ගිගාබයිට් 4.7යි. ඒ කියන්නේ ඔయిత වැඩි ඒව තියෙනවා dual side dual density කියලා තියෙනවා මේකේ ගුණාකාර විදිහට තව ඉස්සරහට තියෙනවා blu-ray එකක් ගත්තොත් එහෙම gigabyte 25 න් එහාට තමයි මේකේ දත්ත ධාරිතාවයේ තියෙන්නේ. එතකොට මේ මේ වගේනත් මම කියන්න floppy disk එකක් ගත්තොත් එහෙම floppy disk එකකට 1.44 megabyte hard disk එකක් ගත්තොත් එහෙම ඉතින් වෙනස් වෙනවා අපිට 1 terabyte ඉඳන් 8 terabyte වෙනවා. තව මේක gigabyte වලනොත් ඒවා තියෙනවා. දැන් ඉතින් පාවිච්චි වෙන්නේ නැහැ මම කියන්නේ අද කඩේ තියෙනවා terabyte එකේ විතර ඉඳන් terabyte 8 විතර ගන්න තියෙනවා. නැත්නම් මේක සාමාන්‍යයෙන් ඔය 512 කියලා කියන්නේ 512 gigabyte එහෙම ඒවා තියෙනවා. ගොඩක් ඔයාලා කම්පියුටර් වල සමහර තියෙන පුළුවන්. හරි. එතකොට ওই ධාරිතාවෙන් ඉඳන් එතකොට මේ මේ වගේ මේ තුනේම හැඩය එකයි. හැඩේ මෙහෙම රවුමක් වගේ. නැහ CD වලින් මට ඇඳලා පෙන්නන්න ඕනේ. CD වල හැමෝම දැකලා දෙනවනේ. ඔය CD DVD Blu-ray කියන ඔක්කොම මේ එක හැඩේ තමයි. මම පිටින් බැලු බැලමට මේක හැඩේ. අර ඇතුලේ පොඩ්ඩක් බැලුවොත් එහෙනම් චූටි පාට වල වෙනසක් වගේ තියෙනවා. නිකන් CD තැටියක් ගත්තාම නිකන් රත්තරන් පාට වගේ තමයි. අර දිලිසෙන පැත්ත, දත්ත ගබඩා වෙන පැත්ත. අරගේ ගත්තොත් එහෙම පොඩ්ඩක් නිකන් පොඩි තම් පාටක් වගේ නිකන් එහෙම තියෙනවා වගේ තියෙනවා. ඒ එහෙම වෙනස්කම් තියෙනවා පෙනුමේ. බාහිරින් බලපුවාම නිකන් size එකෙන් බලපුවාම ඔක්කොම වගේ එකයි. එතන ඕකේ සයිස් එකකින් නෙමෙයි හොයන්නේ මේ දත ධාරිතාව නිසා තාක්ෂණීය වෙනසක් තමයි තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම ආලෝකයේ එහෙම නැත්නම් ලේසර් කිරණයක් පාවිච්චි කරලා තමයි ලියන්නේ. ලේසර් කිරණයක් පාවිච්චි කරලා ලියනවා, ලේසර් කිරණයක් පාවිච්චි කළාම මේ ලියනවායි කියනවා. ඒ කියන්නේ CD, DVD, Blu-ray කියන තුනම අපිට කියවන්න පුළුවන්. ඕන තරම් කියවන්න පුළුවන්. ලියන්න පුළුවන්. ඔය ලිවීම සහ කියවීම කියන දෙක පදනම් කරගෙන මේවා වර්ග තුනක් තියෙනවා. එකක් තියෙනවා ROM කියලා. ඒ කියන්නේ CD ROM, DVD ROM කියලා જાතියක් තියෙනවා. තව જાතියක් තියෙනවා R, CD R, DVD R. තව જાතියක් තියෙනවා RW, rewritable. ඒ කියන්නේ මේ හැම එකකම මේ CD දාන මුලට දැන් CD එකක් නම් CD ROM, CD R, CD RW. DVD එකක් නම් DVD ROM, DVD R, DVD RW. එහෙම කියලා කියනවා. ඒත් ඔයගේ වෙනස තමයි ROM කිව්වොත් අපි දැන් ROM පිට කලින් හම්බුනානේ. මොකද්ද? Read,
only memory. Ah, ek yanne meke apita write karanna ba. Issara oy dan gaayik gaayika mokadda? Na Sanath Nandasirige gee 16 cassette mokadda CD tati. Ah, e CD tati aya apita eka makala dala iwala ape sindu gahanna ba. Eka aya liya kiyawanda vitarai puluwa. Eke apita ekaparakkat liyanna ba. Read only. Thawa jaathiyak kiyana api dan gihilla kadin giyena empty CD. නැත්තම් empty DVD කියලා. අපි කියන්නේ ඒවා ඒවා his. ඒවා ගෙනල්ලා අපි write කරමු. අපි write කරලා පස්සේ ආයෙම ගන්න බෑ. ඒකට අපි කියනවා write once කියලා. Write once කියන්නේ අපිට කඩෙන් ගිහිල්ලා empty DVD එකක් ගේන්න පුළුවන්. අපි ඒකේ මොනවා හරි දෙයක් write කරනවා. එච්චර තමයි. ඒ write කරලා පස්සේ ආයෙ write කරන්න බෑ. ඒකේ gigabyte දැන් අපි දන්නවා DVD මේ මොකක් CD එකක් නම් megabyte මේ මොකක් gigabyte Megabyte has seen a megabyte has seen a mono hard. It's a makala eye than the bed. Have a RW rewritable lever. Rewritable key, you know, pin driver cogitam. Makala eye than the pool. Tieneva, makala, aluting eye than the pin driver cogitam. I don't know it to number. May see this hard DVD world up in the kingdom. See this hard DVD world up in the kingdom. You know, read only memory. Read once was rewritable. It's a good over when I say kai. It would read CD ROM megakilaki work megabyte high sea panai has theater that the Gabadaka and Bruh. Ekamara from Megana, Kiavandu. Have I CD rewritable CD Gagna? Eka, Navatana with the Kiavandu, CD Gagna, a Darita will Sakne, high sea panai has theatam. A high sea panai has theatre decadarati. A cake I sell you at it. High sea panai, high sea hat, Tavatino, has theatino. එහෙම අපිට ගන්න තියෙන එක කියනවා digital versatile disk DVD කියන එක gigabyte 4.7ක් තමයි සාමාන්‍යයෙන් දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙන්නේ ඈ ඒත් වාර කීයක් පුළුවන්ද කියලා අහනවා ඔව් මේ කියන්නේ rewritable ඒවා තමයි වාර ගාන තියෙන්නේ ඒක වාර ගාන කියන ඒවා මෙච්චරයි කියලා හරියටම තහවුරු කරන්න බෑ හැබැයි නිශ්චිත ගැන් නිශ්චිතම නොවුණා කාලයක් නැවත නැවත write කිරීමේදී ඒ DVD එක හරි CD එක හරි rewritable DVD එකක් හරි CD එකක් හරි නැවත write කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මොකද ඔගේ තාක්ෂණය අපි තාක්ෂණය මෙතන කතා කරන්නේ අර පොඩි ගොඩලි සහ වලවල් හැරිල්ලක් තමයි කරන්නේ. ගැන ඔන්නෝම වලවල් සහ ගොඩලි හැරිල්ලක් කරනවා ලේසර් කිරණ පාවිච්චි කරලා. ඉතින් ඒක තවදුරටත් කරන්න බැරි යනවා ඒක අවස්ථාවකදී. ඒ අවස්ථාවෙන් හට ඒ DVD එක වැඩ කරන්නේ නැහැ. ඒ ඉඳන් මම කියන්නේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිෂ්පාදකයේ අනු වෙනස් වෙන්න පුළුවන්. ඒකේ භාවිතා කරන තාක්ෂණය යනවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් මේ වෙද්දි ඕව වැඩි දියුණු කිරීමට විද්‍යාඥයෝ උනන්දු වෙන්නේ නැහැ. මොකද දැන් මේ CD DVD කියනවත් කටුකේවල තමයි තියෙන්නේ. දැන් pen drive ඇවිල්ලා තියෙනවානේ. එහෙම නැත්නම් solid state drives ඇවිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ ඔය මේ SSD කියලා එහෙම තියෙන. ඒවා තමයි දැන් අද කාලේ පාවිච්චි කරන්නේ. ඒ ඉඳ වාර ගන්න දිනු කරන්න මේන් යාර උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් අපි කවුරුත් ඉන්නේ rewritable DVD එකක් ගන්නලා එක pen එකක් විතර කවුරු පාවිච්චි කරන්නේ නැහැ. ඇයි මේ ප්‍රකාශ මේ වගේ එහෙම නැත්නම් මේ තියෙන optical device වල තියෙන ලොකු ගැටලුවක් තමයි සීරුවොත් එහෙම වැඩ කරන්නේ. CD DVD Blu-ray කියන තුනම සීරුනොත් එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක සූර ගන්න නැතුව පස්ස පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඉතින් අර කරදර නැහැ සීරුනොත් පාවිච්චි කරන්න බෑ. ඔය හැරි තිබුණ බෑග් එකක්වත් තියලා කඩලා ගියොත් ඒ වැඩ කරන්නේත් නැහැ. ඉතින් ඒ ගැටලු මෙවට තියෙනවා. හොඳයි. ඉතින් ඒ වගේ නේද දැනගත්තාම ඇති. ඒ ඔය ගැටලු වලට විසඳුමක් විදියට. ඔය ගැටලු වලට හරි. එතකොට ඔන්න අපේ පැතුම් මහත්තයා මේකේ. පැතුම් මහත්තයා අපිට කියලා දෙනවා මේ තමන්ගේ නමින් හා ලියාපදිංචි අංකයෙන් සැසියට සහභාගී වෙන්න කියලා එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමා තමයි මේක සංවිධානය කරන්නේ සහ මේක ඇඩ්මින්. ඔයාලා වෙනුවෙන් ලොකු සේවයක් අතන මේ කරන්නේ. ඉතින්ද ඉල්ලලා තියෙනවලු Galaxy A12 කියලා කෙනෙක් ඉන්නවලු IAG set කියලා කෙනෙක් ඉන්නවලු DO19 කියලා කෙනෙක් ඉන්නවලු. ඒ අයට තමන්ගේ නමින් මේකට සහභාගී වෙන්න කියලා එතුමා ඉල්ලීමක් කරනවා. හරි. ඒ මගේ ඉල්ලීම. හොඳයි. එතකොට මේ එහෙනම් ඔය මං කිව්ව CD තැටි එහෙම නැත්නම් ඔය තියෙන ප්‍රකාශ උපකරණ සහ චුම්බක උපකරණ දෙකේම අපිට කල්පවත්ම සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බා ඒ හේතුවෙන් අපි මේකට පිළිමක් විදියට විද්‍යාඥයෝ කල්පනා කරලා බැලුවා දැන් මේවා මේ හෙල්ලෙන්න බෙරලෙන්න මේවා කරපුවාම මේවා කඩලා යනවා දත්ත තැම්පත් කරන්න බෑ ඉතින් හරි ප්‍රශ්නයක්නේ ඉතින් මේකට විකල්පයක් නැද්ද හෙලවෙනේවා තිබ්බොත් එහෙම කරදරයි ඉතින් ඒකට විකල්පයක් නැද්ද කියලා කල්පනා කරලා යද්දි
ඔන්න හම්බුණා විකල්පයක්. ඔන්න හම්බුණා විකල්පයක්. මොකද විකල්පේ? අපිට හම්බුණා ඝන තත්වයේ ඒවා. ඒ කියන්නේ හෙලෙන්නේ පෙරලෙන්නේ නැති જાතියක්. ඈ හෙල්ලෙන්නේ නැහැ ඒවා. හෙල්ලෙන්නේ නැහැ. ඔය ඉති තිබ්බ විදිහට වැඩ කරනවා. ඈ ඝන තත්වයේ. Solid state. ඉතින් මේ જાතිය ඒවා දෙකක් තියෙනවා. එකක් තමයි මේ flash drive කියලා කියන්නේ. මේක flash drive කියලා කියනවා. නැත්තම් අපි සාමාන්‍යයෙන් pen drive කියලා කියනවා. Microsoft එකෙන් මේකට thumb drive කියලා කියනවා. ඔය මොකක් කිව්වත් ඔය එක තමයි ඈ. ඔය ඔක්කොම තියන්නේ එක තමයි. නැත්තම් ඔයාලගේ memory card කියලා જાතියක් තියෙනවා. Memory card කියලා තියෙනවා. Memory card. ඒ කියන්නේ SD secure disk කියලා જાතියක් තියෙනවා. සහ micro SD. දැන් ඔයාලගේ phone එකේ තියෙන අපි කියන්නේ chip එක කියලා memory chip එක කියලා කියන්නේ micro SD card එක. Micro secure disk එකක්. එහෙම නැත්නම් SD කියන්නේ ඔයාලගේ කැමරා වලට එහෙම ඉස්සර තිබු ඩිජිටල් ඉස්සර නෙවෙයි දැන් තියෙනවා ඩිජිටල් කැමරා වලට එහෙම දානවා SD කාඩ් නැත්නම් ඔයාලගේ TV එකට එහෙම ඔය අලුතින් එන TV වලට හයි කරන්න පුළුවන් කාඩ් එක SD කාඩ් එකක් හයි කරන්න. එතකොට micro SD කාඩ් එකක් ගත්තත් ඔයාලට SD adapter එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ micro SD කාඩ් එක SD adapter එකට දාපුවම මේක SD කාඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔය කාඩ් වර්ග දෙක ඔය වගේත් ඇතුලේ මොනවද හෙලවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවත් මේ අනිකම් ඒ උපකරණ ගත්ත ලබඩා කිරිලා පෙන් එකක් වගේ තමයි SD කාඩ් එකත් ඒක සයිස් එකේ පොඩි කමක් විතරයි තියෙන්නේ ධාරිතාවයත් පෙන් වගේම ධාරිතාවයත් නෙවෙයි SD කාඩ් අපිට SD සහ micro SD කාඩ් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට ඒව තමයි අත්‍තරම පුරුදු තාක්ෂණයේ මේ මෙච්චර දියුණු උපාංග නිර්මාණය වෙන්නේ මේ memory card වල පොඩි කම හැමත් තීරණය වෙලා තියෙනවා. ඒ වගේම අපේ අපි අපි ජීවිතවල තියෙන පුද්ගලිකත්වයේ අහිමි වෙන්නත් ඔය වගේ උපකරණ බලපාලා තියෙනවා ඈ. ඇඳුම් එල්ලන අර begin hanger එක කියලා hanger එක night vision කැමරාවක් හයි කරලා ඒකට බැටරි සම්බන්ධ කරලා ඒකට මේ જાතියේ micro SD card එකක් සෙට් කරන්න පුළුවන් මොකක් නැහැ පැය ගානක් රෙකෝඩ් වෙනවා ඉතින් ඒ තරම් තාක්ෂණයේ දියුණුව වැරදි විදිහට පාවිච්චි කරන්න වෙන්නේ හදලා තියෙන ඉතින් ඒනට වැරදි විදිහට පාවිච්චි කරොත් ඉතින් ඒ වගේ නිර්මාණත් බිහි වෙලා තියෙනවා ඉතින් ඔය memory card කියනවා ඉතාමත්ම කුඩා ඉඩක විශාල දත්ත ප්‍රමාණයක් ඈ මේ SD card micro SD card කියනවා 1 to 8 gigabyte ඈ gigabyte 128ක් දක්වා මේ සාමාන්‍ය අඩු ගන්නට ගන්න පුළුවන්. හරි. ඉතින් මේ එහෙනම් ওই උපකරණ. ඒතර මේ ඝන තත්ත්වයේ කියන උපාංගවල තියෙන ලක්ෂණේ තමයි ඒ වගේ කල්පවත්ම ඉතාමත්ම හොඳයි. ඈ ඒ වගේම ඒවා එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණයෙන් ගොඩක් පොඩි. ධාරිතාවය ඉතාමත්ම අධිකයි. ඒ වගේම කැමරා, ජංගම දුරකථන රූප වායනී යන්ත්‍ර වගේ වට මේ හැම උපකරණයක්ම වගේ සවිකිරීමේ හැකියාව තියෙනවා. දත්ත එහා මෙහා ගෙන යන්න අද කාලේ චුම්බක මේ දත්ත එහා මෙහා ගෙන යන්න මේ ප්‍රකාශ උපකරණ සංයුත තැටි DVD සහ Blu-ray කිනියවට වෙනුවට අපි අද කාලේ පාවිච්චි කරන්නේ මේ ඝන තත්ත්වයේ උපාංග කිනියම. එතකොට මේ මේ තියෙන memory card සහ flash drive කිනියවට අමතරව නේද? අද කාලේ තවත් තියෙනවා මේ hard disk වර්ගයක් SSD කියලා අපි කියනවා. solid state drives ke jaatiyak tiyena ah ithin oy ek ek hadiyata ena oyala internet reading search kala peena ah ithin me wage datta samprayochana vege athamathma adikai tapparayata gigabyte walin hemathan tapparayata terabyte walin vegeyak tiyena ekeni film ekak copy wenna tappara deka thunai yanne habai ek ita galapena parigalayak apita tiyenona ekeni ports naththam wadak naha ne edawata e wage adhika vegeyak tiyena ubangayak e wage me wage datta gaththama me datta dharithawayan loku ewa thama innae ekeni terabyte 10 12 wage me terabyte 8 10 ehema ewa godak inne naha me samanyen 128 gigabyte gaththat rupiyal 4000k wenawa ekeni gigabyte 128 ge ssd drive ekak gaththat ගන්න ඔය පෝටබල් හාඩ් ඩිස්ක් පාවිච්චි කරපු කට්ටිය ගොඩක් දෙනෙක් දැන් මේ SSD වලට මාරු වෙලා තියෙනවා. ඒකට පෝටබල් ඒ කියන්නේ හා මෙහා ගෙනියන්න පුළුවන් හාඩ් ඩිස්ක් එකක් වෙනවා. දැන් pen drive එකක් දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. හැබැයි gigabyte 128ක් නම් pen එකක් දාන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගොඩාක් වේගවත්. සහ මේක හාඩ් ඩිස්ක් එකක්. ඒ කියන්නේ පරිගණකයෙන් pen එකක් හයි කරපුවාම අඳුරගන්නේ removable disk කියලානේ. මේක හාඩ් ඩිස්ක් කියලාම අඳුරගන්නවා. ඒ කියන්නේ ගොඩාක් වේගවත් උපකරණයක් මේ SSD කියන්නේ. ඒතර SSD කියන ඒවත් මේ අපේ තියෙන ද්විතීක ආචාර උපාංග කොටර තමයි අයිති වෙන්නේ. ඉතින් ඔන්න ඕවා ගැන මොහොම සරල අවබෝධයක් තියාගන්න පොඩි කතාවක් වගේ ඔය ටික මතක තියාගත්තාම හරි. මේවා හැම එකක්ම මම මේ කතා කරන දේවල් තියරි කියලාම මතක තියාගන්න එපා. මේ මම මේ ටික වැඩිපුර කතා කරන්නෙත් ඒකයි. ඔයාලට මේවා කතාවක් විදියට සිද්ධියක් විදියට මතක තියාගන්න. ඒ හොතරම ඇති. හොඳයි. එහෙනම් අපි ඒ ගැන කතා කරා. ඒ ඇති. ඉතින් මේ වගේ ඔයාලට අවශ්‍ය දේවල් ඔයා සම්පූර්ණ කරගන්න ඒවා මං ආපහු පොඩි ළමයින්ට අපි නෝට් දෙන්න අවශ්‍ය නැහැ නේ.
එතකොට අපි දැන් ඔන්න උපාංග වර්ග තුනක් ගැන කතා කරන්නේ. උපාංග වර්ග තුනක් මොනවද? අපි දැන් ඉන්පුට් ඩිවයිස් ගැන කතා කරා. ඒක හරයි. අපි දැන් ප්‍රොසෙසින් ඩිවයිස් ගැන කතා කරා. ඒක හරයි. අපි දැන් ස්ටෝරේජ් ඩිවයිස් ගැන කතා කරා. ඔය කියන උපාංග තුනම ගැන අපි දැන් කතා කරලා තියෙනවා. හරි. අපි දැන් යනවා ආදානේ මොකක්ද ප්‍රතිදාන උපාංග. Output device ගැන කතා කරන්න. Output device ගැන කතා කරන්න යන්න. Output device ගත්තාම එළියට තොරතුරු නේ අපි එළියට දෙන්නේ. දත්ත සකස් කිරීමෙන් ලබා ගන්න තොරතුරු එළියට දෙන උපාංග වලින් අපි කියන්නේ ප්‍රතිදාන උපාංග කියලා. දැන් මේ ප්‍රතිදානයන් ගත්තාම ආකාර තුනකට ප්‍රතිදානයන් දෙනවා. මොනවද? අපිට රූප නැත්තම් වීඩියෝ විදිහට ප්‍රතිදාන ලබා දෙන උපකරණ තියෙනවා. නැත්තම් අපිට ශබ්ද විදිහට ප්‍රතිදානයන් ලබා දෙන උපකරණ තියෙනවා. එහෙමත් නැත්තම් අපිට මෘදු පිටපත් දෘඩ පිටපත් විදිහට ඒ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් පිටපත් විදියට දෙනවා. දැන් රූප වීඩියෝ වගේ ඒවා දෙන්නේ මොනවද කියලා හෙව්වොත් රූප වීඩියෝ දෙන උපකරණ අපි කියනවා මොනිටර්ස් කියලා. මොනිටර්. ශබ්දේ ලබා දෙන ශබ්දේ අවුට්පුට් කරන උපාංග තමයි ස්පීකර්ස් කියලා කියන්නේ. එහෙම නැත්නම් අල්ලන්න පුළුවන් විදියට මුද්‍රිත පිටපතක් විදියට ලබා දෙන උපකරණ වලට අපි කියනවා printers කියලා. එහෙනම් අපේ පරිගණකයේ ප්‍රධාන ප්‍රතිදාන උපාංග වර්ග තුනයි. ප්‍රධාන ප්‍රතිදාන උපාංග වර්ග තුනයි මොනවද? මොනිටරුයි ස්පීකරුයි ප්‍රින්ටරුයි. හරි. මොනිටරුයි ප්‍රින්ටරුයි ස්පීකරුයි. එතකොට ඔය තුනෙන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ මේ මොනිටර්ස් ගන්න. එතකොට මොනිටර් ගත්තාම ඔය මේ ජාතියේ මොනිටර් සමහර විට ඔයාලගේ ගෙවල් වලේම ඉස්සර තියෙන්නේ නැහැ. දැන් සමහරගේ තියෙන්න පුළුවන්. දැන් කාලේ ඔය ජාතියේ මොනිටරයක් ඔයාලගේ ගෙදර තියෙනවා. සමහර ටීවීත් තිබ්බ ඔය වගේ. දැන් ඔය ජාතියේ ටීවී එකක් හරි ඔයාලගේ ගෙදර තියෙනවා නම් ඒ කියන්නේ අපි ඔයාලගෙන ගොඩාක් සතුටු වෙනවා. ඇයි? දැන් ඔය කියන්නේ අඩුම තරමේ ඔය උපකරණයට අවුරුදු 10ක්වත් පරණයි. 10කට වඩා පරණයි. ඒ කියන්නේ එච්චර කල් ඔයා හොඳට මේ උපකරණය පරිස්සම් කරගෙන තියාලා තියෙනවා. තරහ ගිය වෙලාවක පොළවේ ගහලවත් නැහැ. අතු වාද්දි බිම් වැටලවත් නැහැ. ඒ කියන්නේ ගොඩක් කාලයක් හොඳට පාවිච්චි කරලා උපාංගයක් තමයි වලකට තියෙන්නේ. ඒකෙන් මම කිව්වේ මේ උපකරණය ටිකක් පැරණි කාලේ භාවිත කරපු උපකරණයක්. අපි උකට කියනවා CRT මොනිටර් කියලා. එතකොට CRT කියන්නේ කැතෝඩ් රේ ටියුබ් මොනිටර්. කැතෝඩ් රේ ටියුබ් මොනිටර්. කැතෝඩ කිරණ නල සංදර්ශකය කියලා සිංහලෙන් කියනවා. කැතෝඩ කිරණ නාල සංදර්ශකය. හරි. මේ උපාංගයේ තියෙන ලක්ෂණේ මෙන්න මෙතන පිටිපස්සේ ඈ මම මේ උපාංගය ඇන්දොත් එහෙම මෙහෙම අරස් කඩක් ඔය විදිහට ඇන්දොත් කණක් වගේ ඈ. එතකොට මේකේ මෙන්න මෙතන පිටිපස්සේ මේ උපකරණේ මෙන්න මෙතන පිටිපස්සේ තියෙනවා ඉලෙක්ට්‍රෝන ගන්ස්. ඉලෙක්ට්‍රෝන විදින්න පුළුවන් ගන්. මේක සම්පූර්ණ රික්තයක්. ඉලෙක්ට්‍රෝන ගන් වලින් ඉලෙක්ට්‍රෝන නිකුත් වුනහම මෙන්න මේ දෙපැත්තේ තියෙනවා ඉලෙක්ට්‍රෝමැග්නට් දෙකක්. එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක කියලා ගණන් ගන්න ඔයාලා ඉස්කෝලේ යන කාලේ අර විදුලි සීනුව හදන්න ගත්ත විද්‍යුත් චුම්බක. ඔය විද්‍යුත් චුම්බක දෙකක් මේ දෙපැත්තේ තිබිලා මේ ඉලෙක්ට්‍රෝන ධාරාව අවශ්‍ය විදියට අවශ්‍ය දිශාවට පාලනය කරලා ඔන්න ඔය විදියට මේකේ අවශ්‍ය තැන් වලට මේ කිරණ යවනවා. මේ ඉස්සරහා තියෙන රේඩියම් තට්ටුවක් මත මේ කිරණ වැදුනහම එතන දිලිසෙන්න ගන්නවා. ඉතින් විවිධ වර්ණ වලින් රෙඩ්, ග්‍රීන්, බ්ලූ රතු මේ කොළ සහ නිල් කියන ප්‍රධාන වර්ණ තුන එකතු වෙලා අපිට ඡායාරූප නිර්මාණය කරනවා. ඉතින් ඒ ගැන මම මේ කිව්වේ නිකන් තාක්ෂණයේ මෙහෙමයි කියලා දැනගන්න විතරයි. ඕවා කඩපාඩම් කරන්න එපා. ඈ එතකොට ඒ හින්දා වාට දැන් ඒ රූපේ දැක්කහමත් වාට මතියේ හිතෙන්ද ඇති අර ඉලෙක්ට්‍රෝන ධාරාවක් රික්තයක් තුලින් ගමන් කරන්න එක අධික වෝල්ටීයතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ CRT මොනිටර් එකකින් විශාල අධික වෝල්ටීයතාවයක් ඇති කරනවා. ඒ හින්දාම ඒ වගේම මේකේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් මගින් මේක සිදු කරන බැවින් විශාල විදුලියක් වැය වෙනවා. එහෙනම් මේකේ විශාල විදුලියක් වැය වෙනවා. ඒ කියන්නේ සමහර ටීවී එහෙම තියෙනවා, ගෙවල් වල ටීවී එක දාපු ගමන් ගෙදර ඩිම් වෙනවා ලයිට් එක පාට.
සමහර මොනිටර් ඔන් කරපුවාම ගෙදර ලයිට් ඩිම් වෙනවා. ඒ කියන්නේ ඒ තරම් එකපාර විශාල ධාරාවක් ලබා ගන්නවා මේ මොනිටරේට. ඒ වගේම මේකට විශාල ඉඩකඩක් ලබා ගන්නවා. විශාල ඉඩකඩක් ලබා ගන්නවා. වඩ වෙන තින් දැක්කානේ. දැන් අද කාලේ ටීවී එහෙම බිත්තිය එල්ලලා තියෙන. දැන් මේක බිත්තිය එල්ලන්න නම් බිත්තිය වලක් හරින්න වෙනවා. නැත්තම් මේක බිත්තිය එල්ලන්න බැහැ. ඒ වගේ මේ විශාල ඉඩක් වැය වෙනවා. විශාල විදුලියක් වැය වෙනවා. හැබැයි මොනවා වුණත් මේව තමයි පැහැදිලිම රූප ලබා දෙන්නේ. හොඳ පැතිත් තියෙනවා. හොඳ පැතිත් තියෙනවා. මේව තමයි පැහැදිලිම ඡායා රූප ලබා දෙන්නේ. ඒකෝ අද කාලේ තියෙන මේ LED LCD වගේ මොනිටර්ස් ගත්තාම ඒවා හරි කෙලින් ඉඳන් තමයි හොඳම ඡායා රූප බලන්න හම්බෙන්නේ. දැන් නම් ටික ටික මේ තාක්ෂණයන් දියුණු වෙලා ඉන්න හොඳයි. නැත්තම් මුල්ම කාලේ ආපු LED මොනිටරයක් LED TV එකක් ඉස්සරහා හරියට කෙලින් ඉඳගෙන ඉන්න ඕනේ. නැත්තම් පේන්නේ නැහැ. පැත්තට ගිහුවම පේන්නේ නැහැ. ඉතින් ඔයාගේ ලැප්ටොප් එකක් වුණත් එහෙම ඔයාගේ ලැප්ටොප් එක පැත්තෙන් බලපුවම හොඳට පැහැදිලි නැහැ. කෙලින් බලපුවම තමයි පැහැදිලි. ඒ මොකද මේ LCD LED කියන ඒ වගේ මේ අපේ මේ කිරණ එහෙම නැත්නම් මේ තියෙන මේ මේ ආලෝක කිරණ ඍජුවම තමයි ගමන් කරන්නේ. LED බල්බ් එකක් වුණත් එහෙමනේ සාමාන්‍ය LED බල්බ් තියෙන. LED බල්බ් එක කියන්නේ ඔයාලා ගෙවල් වල දාලා තියෙන LED බල්බ් නේ ඔය. අපි ඉස්සර ඉලෙක්ට්‍රොනික සර්කිට් හදන්න ගන්න LED බල්බ්. ඒකෙත් අර ඉස්සරහින් විතරනේ යන බල්බ් එකේ එළිය උඩට විතරයි යන්නේ. ඒ වගේ එහෙනම් මෙන්න මේ වගේ තියෙන මේ ලක්ෂණ තමයි මම දැනගන්න ඕනේ. විශාල විදුලියක් වැය වෙනවා, ඉහළ චාර ඉඩකඩක් වැය වෙනවා. හැබැයි මේකේ පැහැදිලිම ඡායා රූප ලබා දෙන මොනිටරේ විදිහට අපි සලකන්නේ මේ CRT වර්ගයේ මොනිටර්. ඉතින් ඒ වගේ මේ තියෙන දුර්වලතාවත් එක්ක අපිට විදුලිය ඉති කරගන්න එක ප්‍රධානම දේ. ඉතින් ඒ හින්දා හැමදේම පොඩි වෙන කාලේ විදුලියයි ඉඩකඩයි කියන දෙක සලකලා අපි ආවා දෙවෙනි මට්ටමට. ඒ කියන්නේ LCD මොනිටර් නේ. LCD කියන්නේ ඔයාලගේ මම මේ වචන ලියන්නේ අර පොඩි පොතේ ලියා ගන්න හොඳයි මේ වගේ. LCD කියලා අපි කියන්නේ liquid crystal display. ඒ කියන්නේ ද්‍රව ස්පටික ද්‍රව ස්පටික සාන්දර්ශකය liquid crystal display එක. එතකොට මේකක් ගත්තාම මේකේ ඇතුලේ තියෙන ක්‍රිස්ටල් එකක් කියන්නේ මොකද්ද කිව්වොත් ඔයාලා කන ජෙලි කියලා જાතියක් තියෙන ජෙලි ජෙලටින් ජෙලි අංගේ ජෙලි වගේ දෙයක්. ජෙලි කියන්නේ ඝනයකුත් නෙවෙයි ද්‍රවයකුත් නෙවෙයි. ඝනයක් නම් පොල්ලකින් ඔය ගහපුවම කැඩෙන දු දෙන්නේ බෑ. එහෙමත් නැහැ. අතින් ගන්නත් ඒක හෙල්ලෙනවා. ද්‍රවයකුත් නෙවෙයි. ද්‍රවයක් නම් ගලාගෙන යන්නේ එහෙමත් නැහැ. ඝන ද්‍රව අතර අවස්ථාවක් ලික්විඩ් ක්‍රිස්ටල් එකක් කියන්නේ. ඒ ක්‍රිස්ටල්ස් තමයි වාර මෙන්න මේ LCD මොනිටර් එකක ඇතුලේ තියෙන්නේ. තාක්ෂණය දැනගන්න ඕනේ නැහැ. හැබැයි මේක මේ දෙන්න අතරමැදි අවස්ථාව. ඒ කියන්නේ විදුලිය ගත්තොත් එහෙම මොනි CRT තරම් යන්නේ නැහැ. හැබැයි LED වලට වඩා යනවා. ඉඩකඩ ගත්තොත් එහෙම CRT වලට වඩා පොඩි. හැබැයි LED ඉඩතර පොඩි. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. LED ඉඩතර සිහින්න හදන්න පුළුවන්. එහෙනම් ඒ අතරමැදිව තමයි මේ දෙන්නගේ අතරමැදි ලක්ෂණ තමයි මේ LCD වල තියෙන්නේ. එතකොට අපි යනවා තවත් අද කාලේ ඔයාලා පාවිච්චි කරන මොනිටර්. ඒවට අපි කියනවා LED මොනිටර් නේ. මොකට අපි කියනවා light emitting display, ආලෝක විමෝචක සංදර්ශක. ආලෝක විමෝචක සංදර්ශක ඈ මේව ගත්තාම ඒ වගේ ඉතාමත්ම අඩු විදුලියක් වැය වෙන්නේ. ඉතාමත්ම අඩු ඉඩකඩක් තමයි වැය වෙන්නේ. ඉතාමත්ම අඩු විදුලියක් වැය වෙන්නේ. ඉතාමත්ම අඩු ඉඩකඩක් තමයි වැය වෙන්නේ. ඉතින් ඒ හින්දා අද කාලේ වෙද්දී ඔයාලගේ ලැප්ටොප් කම්පියුටරයට ස්මාර්ට් ෆෝන් එකට ටැබ්ලට් එකට ඩෙස්ක්ටොප් කම්පියුටරයට පවා එන්නේ මේ LED මොනිටර්ස්. ඉතින් මේවා ටච් සපෝට් ගොඩක් ඒවා. ඉතින් ඊට අමතරව මේවා තියෙන එක කියන්නේ දැන් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් වලටම තියෙන LED මොනිටර් ගත්තා. LED ඩිස්ප්ලේ එක ගත්තාම එක එක පහසුකම් තියෙනවා. ගෝරිල්ලා ග්ලාස් කියා යෑ. ඉතින් ඒ වගේම අමුතු අමුතු ඒවා තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂා පැත්තුනුත් තියෙනවා. අනිත් පැත්තෙන් ඒ බොහෝ ඒවා ආලෝකයට සංවේදී. ඉතින් ඒ වගේ ඉතාමත්ම පැහැදිලි ඡාය රූප නිර්මාණය කරනවා. දැන් ඉස්සර කාලේ තිබුණු මොනිටර් වගේ නේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ගත්තාම ඔච්චර පැහැදිලි ඡාය රූප ගන්න පුළුවන් කියලා තියෙනවා. ඒ LED තාක්ෂණය. හොඳයි. ඒ වැටිය ඔය ගන්න තිබ්බම ඇතුළු කරමු. හරියන් අපි ඊළඟ කොටස. දැන් අපි එන අරකට ඊළඟට සොෆ්ට් කොපි විදිහට ගන්නවා ගුවන් මුද්‍රණ යන්ත්‍ර ගැන දැන් බලන්න යන්න. මුද්‍රණ යන්ත්‍ර ගත්තාම දැන් මේ මේ මේවා මේ ඔෆිස් වල එහෙම වැඩ කරන්නයි දන්නවා. ඈ ඔෆිස් වල තියෙන ඔය ඔයාලගේ ඈ මේ සිගාස් එහෙම නැත්නම් පේරෝල් එහෙම කරන කට්ටිය ඔෆිස් වල
ඒවට තියෙන මේ මෙන්න මේ මැෂින් ගොඩක් කර පාවිච්චි කරනවා අපි කියනවා ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර් ඩොට් මැට්‍රික්ස් තිත්න්‍යාස කියලා සිංහලෙන් කියනවා ඈ මේ මැෂින් එක කොහොමද දාපුවම ක්‍රීස් 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 කා ලොකු සද්දයක් එනවා ඈ ඒ මොකද මේකේ තියෙන්නේ රිබන් එකක් ඒ කියන්නේ ඔය තින්ත පොඟවපු රිබන් එකක් තමයි තියෙන්නේ එතකොට මේකේ තාක්ෂණය තමයි යටින් කඩදාසිය තියෙනවා ඔහම කඩදාසියක් තියෙනවා ඒ කඩදාසිය උඩින් ඒ කඩදාසිය උඩින් මෙහෙම රිබන් එකක් ගිහලා ඔක පටිය වගේ වටේට කරකිනවා ඔහම රිබන් එකක් ගිහලා තියෙනවා ඔය රිබන් එක උඩ තමයි තිතක් තියෙනවා ඔහම තිත් වලින් තමයි මේ හැම එකම හදන්නේ දැන් මට මලක් හදන්න ඕන නම් ඔන්න ඔහම තිත් වලින් තමයි මල හැදෙන්නේ ඔහොමම තිත් වලින් තමයි මේ මල හැදෙන්නේ එතකොට ගොඩාක් වෙලාවක මේ මේ කාබන් කොළේ උඩින් ගිහිලා අර හෙඩ් එක වැදිලා තිතක් වැදුනහම ඒ කාබන් කොළේ තියෙන පාටි කඩදාසි උඩ තිත වදිනවා ඉතින් ওই විදිහට කොහොම මෙහාට වැදුනා මෙහාට 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 ඉතින් පැය ගාණක් යනවා මේකේ print out එක එන්නේ එහෙනම් ඊට මේකේ තියෙන දුර්වලතාව තමයි මේක මේ විශාල ශබ්දයක් යනවා විශාල ශබ්දයක් පිට වෙනවා ඊට අමතරව quality අඩුයි ගුණාත්මක බව අඩුයි ගුණාත්මක බව අඩුයි හැබැයි මේකේ මුද්‍රණ වියදම ගොඩක් අඩුයි මුද්‍රණ වියදම අඩුයි මුද්‍රණ වියදම අඩුයි හැබැයි මේක ඒ වගේ මොනෝකලර් මයි මම මොනෝකලර් කියලා කිව්වේ ඒයි මම බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්නේ දු මොනෝකලර් කිව්වේ මොනෝකලර් කියලා කියන්නේ තනි වර්ණයෙන් මුද්‍රිත කරන බ්ලැක් ඇන්ඩ් වයිට් ම වෙන්න ඕනේ නැහැ රෙඩ් ඇන්ඩ් වයිට් ග්‍රීන් ඇන්ඩ් වයිට් බ්ලූ ඇන්ඩ් වයිට් වයිට් කියන්නේ කඩදාසි ඇමරිකන් තනි පාටයි තියෙන්නේ මේක. ඒ කියන්නේ මේ අර රිබන් එක පාට වලින් දාන්න පුළුවන්. රතු පාට රිබන් එකක් දැම්මොත් රතු පාට print වෙනවා. කඩදාසි සුදු නම් අපිට කියපො red and white කියලා. කළු පාට රිබන් එකක් දැම්ම නම් කළු පාටින් print වෙනවා. එතකොට කඩදාසි සුදු නම් අපිට කියපො black and white කියලා. එහෙමයි ඔය ඔය white කෑල්ල වෙන්නේ කඩදාසි. අපි රෝස පාට කොළයක black and white ගහන්න බෑ. අපි දැන් රෝස පාට කොළයක් දාන මේ printer එක black and white printer එකක් ගන්න බෑ. එතකොට මොකද ද රෝස් ඇන් වයිට් මොකද රෝස් ඇන් බ්ලැක් තමයි ගන්න වෙන්නේ. ඒක කඩදාසියේ පාට තමයි ඉතුරු පාට. මේලෙම තනි පාටක් විතරයි මේකේ මුද්‍රණය කරපිරව කියන මොනෝ කලර් කියන්නේ. හරි. ඉතින් ඒවා ඔෆිස් වලින් විතරයි ගොඩක් කර පාවිච්චි කරන අපි ගෙවල් වලට ගන්න නෑ. හරි. ඊට පස්සේ ඊළඟ එක දැන් මේ අද අපි පාවිච්චි කරනවා. ඉන්ක් ජෙට් කියන මේක ඒතර වාලියනවා මේක රිබන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉන්ක් රිබන් එකක්. හරි. ඉන්ක් ජෙට් කියන printer එක ගත්තාම අපි ওই සාමාන්‍යයෙන් ගෙවල් වල printers තියෙන අය ගෙවල් වල ගොඩක් කරලා තියෙන මේ inkjet මේකේ color printers ගන්න පුළුවන් මේකේ ඉතාමත් පැහැදිලි ඡායාරූප ගන්න පුළුවන් ඉතාමත්ම පැහැදිලි පැහැදිලිකම ගොඩක් වැඩි හැබැයි මේකේ මුද්‍රණ වියදමත් වැඩි මුද්‍රණ වියදමත් වැඩි මොකද මේවට දාන්නේ ද්‍රව තින්ත ඒ කියන්නේ අපි මේවා ඇතුලේ තියෙන එක liquid ink කියලා කියනවා මේවා දාලා තියෙන්නේ cartridge කාට්‍රේජ් කියලා කඩේ ගන්න මේක ඇතුලේ තියෙනවා ඒවා සාමාන්‍යයෙන් ඒවා ඇවිල්ලා තියෙන්නේ ඉවර වුණාම අයින් කරලා අලුත් එකක් දාගන්න. අපි අර බෙහෙත් කට්ටක් බෙහෙත් විදින කට්ටක් කරන් ඉවරලා ඒකට පුරවල ගන්නවා. ඒකට සාමාන්‍යයෙන් ඒවා ඇවිල්ලා තියෙන්නේ පුරවන්න දෙවි පාවිච්චි කරලා විසිට් කරන්න. දැන් නම් අර අලුතෙන් ඇවිල්ලා තියෙන ටැන්ක් සිස්ටම් කියලා එලියන් ටැංකි ටිකක් තියෙනවා. ටැංකි ටික පුරවපුවාම එහෙම වෙනේවත් තියෙනවා. හරි. කොහොම හරි ඒ වගේ මුද්‍රණ වියදම් ටිකක් වැඩි. හැබැයි මේක ගොඩක් වෙලාවට කලර් printers ඉඳන් ගන්න පුළුවන්. පැහැදිලි බව ගොඩක් වැඩි මුද්‍රණ වේදම වැඩි මේකට පාවිච්චි කරන්නේ කාට්‍රිජ් ඒ කියන්නේ ද්‍රව තීන්ත තව જાතියක් තියෙනවා මේ ලේසර් printers ලේසර් printers කලර් ඒවත් තියෙනවා black and white ඒවත් තියෙනවා දැන් ඔය photocopy machine එකක් ගත්තත් අපිට ඒක ලේසර් printer එකක් ලගනන් ගන්න පුළුවන් photocopy machine එකක් ලේසර් printer එකක් ඉතින් ඒ වගේ පැහැදිලි බව ගොඩක් වැඩි පැහැදිලි බව ගොඩක් වැඩි මේකේ toners කියන දා පාවිච්චි ගන්න ඒ කියන්නේ ඝන තීන්ත ගොන අපැහැදිලි ඇතිනේ ඝන තීන්ත කියන්නේ කුඩු වර්ගයක් තියෙන්නේ මේක. අපි කියනවා toner කියලා. toners තියෙනවා. එතකොට පැහැදිලි බව මේකේ වැඩි. මේකේ වේගවත් බවක් වැඩි. වේගේ ගොඩාක් වේගින් දැන් ෆොටෝ කොම්බිනේෂන් දැන් ගත්තම මම දන්නවා ගොඩක් වේගවත්. ඒ වගේම මේකේ ගුණාත්මක මේ මොකද්ද මේ මුද්‍රණ වියදම ගත්තහම අර ඉන්ක්ජෙට් එකක් තරම් නැහැ. ඉන්ක්ජෙට් එකක් තරම් නැහැ. මේකට වඩා නම් කොහොමත් වැඩි. ඉන්ක්ජෙට් එකක් තරම් නැහැ. හරි. එතකොට මේ ප්ලොටර් කියන උපාංගෙ ප්ලොටර්ස් කියන උපාංගෙ විවිධ වැඩ වලට පාවිච්චි කරනවා එකක් තමයි මේ ෆ්ලොටර් කියන එක පාවිච්චි කරනවා ඔය විශාල ප්‍රමාණයේ මුද්‍රිතයන් ගන්න ඔය ස්ටුඩියෝස් වලින් දින අපි ඔය ෆ්ලේක්ස් බැනර්ස් වගේ ඈ විශාල පරිමාණ මුද්‍රිතයන් ගන්න අපි පාවිච්චි කරනවා ෆ්ලොටර් කියන එක ඒ වගේම මේ ෆ්ලොටර් කියන එකේ
තව ප්‍රයෝජන තියෙනවා මේ ෆ්ලොටර් කියන එක මේ එක එක දේවල් වලට පාවිච්චි කරන යා ප්‍රින්ට් අවුට් ගන්න විතරක් නෙවෙයි හිතන්නකෝ ප්‍රින්ටර් හෙඩ් එක අයින් කරලා එතනට පෑනක් හයි කරොත් සිතියන් මැදින්ද ගන්න පුළුවන් ප්‍රින්ටර් හෙඩ් එක අයින් කරලා එතනට පිහියක් හයි කරොත් ස්ටිකර් කපන්න ගන්න පුළුවන් ඒ වගේ මේ ෆ්ලොටර් කියන එක විවිධ කාර්යයන් සඳහා භාවිත කරනවා ඉතින් ප්‍රින්ට් අවුට් ගන්නත් පාවිච්චි කරන්න පුළුවන් විශාල පරිමාණයක ඔය ෆ්ලෙක්ස් බැනර්ස් වගේ දේවල් ප්‍රින්ට් අවුට් ගන්න මේ ෆ්ලොටර්ස් කියන අපි මුද්‍රණ යන්ත්‍රයක් විදිහට සැලකන්නේ මේ විශාල පරිමාණ මුද්‍රණය සඳහා භාවිත කරන යන්ත්‍ර. ඉතින් මේකේ තාක්ෂණය ගොඩක් වෙලාවට මේ ඉන්ක් ජෙට් කියන තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. මේවත් ඉතාමත් පැහැදිලි. හැබැයි මේ ඉන්ක් ජෙට් එකේ තියෙන මේ තීන්ත වීදිනේ කිය මට කියන්න අමතක වුණා. තව එකක් තමයි මේ දුර්වලතාවයක් මේවා තීන්ත දිය වෙනවා. තීන්ත වතුරට දිය වෙනවා. තීන්ත ජලයේ දිය වෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්ක් ජෙට් එකෙන් ඔය ගෙදරින් ගත්ත ප්‍රින්ට් අවුට් එකක් ඒ කියන්නේ කඩදාසි වතුරේ කර දැම්මොත් එහෙම එහෙම වෙන මොකක්වත් ඕනේ නැහැ දාඩි බින්දක් කරනවා ඒක දිය වෙනවා මේක වතුරේ දිය වෙන එක තමයි දුර්වලතාවය මේ ඉන්ක් ජෙට් වල එහෙනම් හැබැයි ෆ්ලොටර් එකේ අපි ගන්නවා දැන් ෆ්ලෙක්ස් එක ගත්තොත් වතුරේ දිය වෙන්නේ නැහැ වතුරේ දියනොත් තියුනොත් එහෙම ඔය පාරේ ඉන්න වැඳගෙන ඉන්න කට් අවුට් වල ඉන්න කට්ටිය දවස් එකකින් ඇතර දිය වෙලා යන්න ඕනේ නේද හරි එතකොට ඔන්න අපි ප්‍රධාන උපාංග ටික ගැන කතා කරා ප්‍රධාන උපාංග ටික ගැන දැන් කතා කරලා තියෙනවා. එතකොට මේ ඕකේ එතකොට අපි දැන් ආදාන ප්‍රතිදාන සැකසීම ආචයන කියන උපාංග හතර ගැන කතා කරා. තව කට්ටියක් ඉන්නෝනේ sannivedana upanga. ওই sannivedana upanga ගැන අපි ඉස්සරහට එන තැනකදී ওই sannivedana ගැන ජාලකරණය ගැන පරිගණක ජාලකරණය ගැන වෙනම කතා කරමු. එතකොට අපිට ඒ අවස්ථාවේදී ওই ජාලකරණ උපාංග ගැන කතා කරද්දී sannivedana upanga ගැන අපිට කතා කරන්න පුළුවන්. sannivedana upanga ගැන කතා කරන්න පුළුවන්. හොඳයි. හරි. එතකොට ඔන්න එහෙනම් අපි දෙවන ටියුට් එක ඉවරයි. දැන් එතකොට ඔයාලට මේ වෙද්දි අද වෙද්දි අද සම්බන්ධ වෙච්ච අයටයි පරණායටයි මේ වෙද්දි අපිට ඔයාලට මූලික හાર્ඩ්වෙයාර් ගැන දැනුමක් ලැබිලා ඇති කියලා මම හිතනවා. අපිට මේකෙන් ගත්ත දේවල් මොනවද කියලා දැනගන්න දෙන්න. අපි දැන් පරිගණකයේ මූලික දේවල් කියන කීපයක් කතා කරලා තියෙනවා. එක එක ක්ෂේත්‍රවල තොරතුරු තාක්ෂණය භාවිත කරන හැටි කතා කරලා තියෙනවා. ඊට අමතරව මේ හાર્ඩ්වෙයාර් උපකරණ ආදාන ප්‍රතිදාන සැකසීම් සහ ආචයන කියන ප්‍රධාන උපාංග වර්ග හතර ගැන දැන් ඔයාලට සාමාන්‍ය අවබෝධයක්. ඒ කියන්නේ ඔයාලගේ මට්ටමේදී හොඳම අවබෝධයක්. ඔයාගේ මට්ටමේදී නෙමෙයි. ඒක අපි සාමාන්‍යයෙන් ඔයා NAQ වගේ පාඨමාලාව කරනවා NAQ 2 3 මට්ටමයි හොඳ මේ මේ ඇති ඊට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ يعني ඔයා ඩිග්‍රියක් කරන්න යනවා නෙවෙයි IT ඩිග්‍රියක් කරන්න යනවා නම් ඔය ටෝර දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට එහෙම නෙවෙයි ඉතින් මේ මේ මට්ටම රාජ්‍ය නිලධාරියෙකුට මෙන්න මේ වගේ සාමාන්‍ය මූලික තොරතුරු දැනීමක් ඔය දේවල් ගැන තියෙන්න ඕන හොඳයි දැන් එහෙනම් අපි යනවා අපි ටියුට් 3 කියන එකට ටියුට් 3 ටියුට් 3 එක ගිය සතිය අපි පන්ති තිබ්බේ නැහැනේ ගිය සතියේ අපි අඟහරුවාද තමයි දැන් ගිය සතිය අඟහරුවාද ඔයාලගේ රූප් එකට මේ ටියුට් 3 එක දාලා තියෙනවා එතකොට ඔයාලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන නම් එහෙම ගන්නත් තිබ්බා සහ අදත් මේ උඩේ මම දාලා තිබ්බා එතකොට ඔන්න ඔයාලට මේ ප්‍රින්ට් අවුට් එක ගන්න පුළුවන්කෝ තිබ්බා හරි එහෙනම් අපි යන් ඒකේ බලන්න හරි දැන් මම මුලින්ම යන්නේ පොඩි කතාවක් කියන්න පොඩි කතාවක් කතාව රූපත් බලාගෙනම කරමු රූප බලන්න මම ටියුට් එකම බලන්නේ හොඳයි කියලා හිතනවා මං යන්නම්කෝ ටියුට් එකටම හරි මං දැන් යන්නේ අපේ පරිගණකයේ ඉතිහාස කතාව කියන්නේ එතකොට මේක කටපාඩම් කරලා අම්මෝ කියලා මේ වගේ තියෙන අවුරුදු මතක තියාගෙන එහෙම දඟලන්න එපාකව මේකේ තියෙන අවුරුදු මතක තියාගන්න ඒ මොකෝත් ඕනේ නැහැ කතාවක් කියනවා හේ කියලා හිතාගෙන කතාව අහගෙන ඉන්න කතාවක් කියනවා කියලා හිතාගෙන කතාව අහගෙන ඉන්න ඒ හොඳටම ඇති ඈ හරි දැන් ඔන්න කතාවම පටන් ගන්න දැන් හොඳට අහගෙන ඉන්න කතාවක් කියද හොඳම ආයතන ඒ ඇති ඈ හරි එතකොට අපි දැන් ගණන් කරනවානේ දැන් ගණන් කරන්න ඔයාලා පුළුවන් ගණන් කරන්නේ අපි දැන් චූටි අයට පුළුවන් ගණන් කරන්න දැන් අද කාලේ අපි ගණන් කරන්න ඉලක්කම් අද කාලේ අපි ඉලක්කම් වලින් ගණන් කරාට අපේ ගණනය කිරීම කියන්නේ
මේකෙම කියලා තියෙන විදිහට ක්‍රිස්තු පූර්ව 3000 වගේ අතීතර යනවා. ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු ශාන්සේ ඉපදෙන්න අවුරුදු 3000කට කලින් ඉඳන්ම ගණන් කරපු කට්ටිය. හැබැයි අද වගේ 1 2 3 4 කියලාවත් 1 2 3 4 කියලාවත් නැහැ. අද කාලේ වගේ ඉලක්කම් භාවිතා කරලා ගණන් කරන්නේ නැතුව ඇති යන. හැබැයි අද අපි ඩෙන් දියුණු වෙලා මේ තරම් සංකීර්ණ වුණ හින්දා තමයි මේ විවිධ ඉලක්කම් වලින් ගණන් කරන්න තමයි බැරි වෙලා අපි දැන් පරිගණක වගේ දේවලුත් භාවිතා කරනවා. ඉතින් අපි යන් බොහොම ඈත අතීතයට මිනිස්සු තමන්ගේ ගොවි යුගයේ වගේ කාලේ ඉඳලා ගණනය කිරීම කියන ඒවා භාවිතා කරද්දී එයාලට තේරුණා මේ ගණනය කිරීම කියන ඒවා අපිට මොළෙන් හිතලම කරන්න අමාරුයි කියලා. ඒ හින්දා එයාලා එක එක උපකරණ වර්ග නිර්මාණය කරන්න උත්සාහ කරා. මොනවටද? එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න වගේ දේවල් කරන්න එක එක උපකරණ කියන ඒවා හොයාගන්න උත්සාහ කරා. ඉතින් අද වගේම තමයි කොරෝනා හොයාගත්ත චීනය තමයි මුලින්ම ලෝකයේ ගණනය කිරීමේ උපාංගිකුත් හැදුවේ. ඉතින් කොරෝනා හදන්නත් එයා අපි විදගත්ත බෙහෙත හැදුවේ චීනෝ ඈ. ඉතින් ඔයගෙනේ අපි අතින් ආරම්භරන්නේ අපි චීනත් එක්ක බොහොම සම්බන්ධතාවය රටන්නේ. හරි කොහොම හරි. ඉතින් ඔන්න චීන තමයි ඇබකසේ හැදුවේ. අපේ මේ දැන් ඉන්න චීනු නෙවෙයි කොණ්ඩෙ බදින චීන. ඒ කියන්නේ ගොඩක් ඈත අතීතයේ හිටපු චීන ජාතිකයෝ තමයි ලෝකේ පළවෙනි ගණනය කිරීමේ උපකරණය. හොඳට මතක තියාගන්න මේ වචන. ගණනය කිරීමේ උපකරණය යන්ත්‍රය නෙවෙයි. ගණනය කිරීමේ උපකරණය තමයි ඇබකසය කියන්නේ. චීන ජාතිකය හොයාගත්ත ගණනය කිරීමේ උපකරණය තමයි ඇබකසය කියන්නේ. ඉතින් මේ උපකරණය මේකේ මේ ගණන් හදන්නව දැන ගන්න ඕනේ. ඔයාලට දැන් උඩට දියුණු උපකරණ තියෙනවා. ඇත්තට මේකේ කරන්නේ මේ පැත්තෙන් මාර පේනවාදී මේ පැත්තෙන් ඉලක්කම් පහක් තියෙනවා. මේවා පහක් තියෙනවා. උඩින් දෙකක් තියෙනවා. ඔයාලා පොඩි කාලේ ගණන් හැදුවා ඝනක රාමුව කියලා උපකරණ ටිකක් සමානයි වගේ මේක. මේ දෙක සාමාන්‍යයෙන් පල්ලෙහාට තියෙනවා. පල්ලෙහාන්නේ උඩට තියෙනවා. ඔව්. හරි දන්න පල්ලෙහාට ගමන් හරි පල්ලෙහාට වේදන්න පල්ලෙහාට. එතකොට එක කියන්නේ මේ යටින් එකක් උඩට ගත්තාම එකයි, දෙකයි, තුනයි, හතරයි. පහයි කියලා උඩේ එකක් පල්ලෙහාට දානවා. දාපුවම දැන් මේ දෙක එකටනේ. එතකොට මේ කියන්නේ 5 1 6යි. දැන් මේ පැත්තෙ මේ පෙන්නන්නේ 6 කියන එක. 6 7 8 9 10 වෙනකොට මේ ටික පල්ලෙහාටම දාලා උඩින් දෙකම පල්ලෙහාට දානවා. එතකොට 10. අන්න ඒ වගේ ඒ කියන අපි පොඩි කාලේ හදවත එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ අන්න ඒ වගේ ඒ ගණනය කිරීම තමයි මෙතන තියෙන්නේ. මේකේ මේ එකතු කිරීමයි අඩු කිරීමයි කියන එක මේකෙන් කරගන්න පුළුවන්. මේ උපකරණය ගත්තාම මේකෙන් එතකොට ඔන්න චීන ජාතිකය හැදුවේ මුල්ම ගණනය කිරීමේ උපකරණය මේක එකතු කිරීම සහ අඩු කිරීම කියන එක කරන්න පාවිච්චි කරන්න පුළුවන් වුණා. එකතු කිරීමයි අඩු කරන්නයි පාවිච්චි කරපු උපකරණය තමයි මේ ඇබකසය කියලා කියන්නේ. එහෙනම් ඇබකසය මොකද්ද? ලෝකයේ පළවෙනි ගණනය කිරීමේ උපකරණය. එදා මිනිස්සු ගණනය කිරීමේ උපකරණයක් හදාගෙන එකතු කරලායි අඩු කරලායි හිටියානම් අනේ කිසි කරදරයක් නැහැ. මේ IT නෑ, මොකුත් නෑ, ගණනුත් නෑ. එහෙම හිටියේ නෑනේ මිනිස්සු. ටික කාලයක් ඇදී මිනිස්සුය බැලුවා හරියන්නේ නැහැ. එකතු කරන්නයි අඩු කරන්නයි දැන් අපිට උපකරණයක් තියෙනවා. වැඩි කරන්නයි බෙදන්නයි එකක් තිබ්බනම් හොඳයි නේ කියලා. අන්න ඒ කාලේ ආවා නේපියර්. ස්කොට්ලන්ත ගණිතඥයෙක්. ඇත්තටම මේ IT පැත්තේ ගොඩක් තියෙනවා. ඒ කාලේ මේ තොරතුරු තාක්ෂණ උපාධාරයෙන් තොරතුරු තාක්ෂණ ශිල්පීන් වල જાතියක් ඉඳලා නැහැ. ගණිතඥයෝ තමයි මෙයා ගොඩක් කියලා හොයාගත්තේ. ගණිතයත් එක්ක සම්බන්ධයි කියවනේ. එයා මේ නේපියර්ස් බෝන් කියලා කියනවා. නැත්තම් නේපියර්ස් රෝඩ් සමහර පොත්වල මේක නේපියර්ස් බෝන් කියලා දිනවා. නැත්තම් නේපියර්ස් රෝඩ්ස් කියලා දිනවා. රෝඩ්ස් කියන්නේ ලී දඬු කියන එක. මේ තියෙන්නේ ලී දඬු. ලී එකකින් කපලා තියෙන්නේ අර චක්‍රය වගේ. 1 2 3 4 9 ඔහොම තියෙනවා. එතකොට මේක එහාට මෙහාට කරලා ඕන ගානක් වැඩි කරන්නයි බෙදන්නයි ඔයාලට පුළුවන්. වැඩි කරන්නයි බෙදන්නයි පුළුවන්. එතකොට මේක නේපියර් බෝන් කියලා කිව්වේ දන්නවද? මේක සිංහල වචනේ තියෙන නේපියර්ගේ ඇද්දල තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මේව හදලා තියෙන්නේ ඇද්දල తీරුවන. ඇද්දලවල. කොහොම ඇද්දල දියෙන්නේ නැද්ද නේද? මේ ලී වලින් හදන්න පුළුවන් උපකරණයක් ඇද්දල වලින් හදන්න කොහොම ඇත්තු ඉන්නේ නැද්ද ඒ කාලේ නේද? හරි කොහොම හරි මුල කාලේ 1617 දී ඇද්දල වලින් තමයි මේක හදලා තියෙන්නේ. හරි. දැන් නම් මේව හදන්නේ මේක දැන් ඒ කියන්නේ දැන් නෙවෙයි ඊට පසු කාලේ ඉන්න මේ හැදුවේ ලී දඬු වලින්. දැන් මේක මේ කෑල්ලේ මේ හතර පැත්තෙම මේ ඉලක්කම් තියෙනවා. මේක කරක් කරක තියන්න පුළුවන්. තියලා චක්‍රය වගේ හදලා ගණන් අඩු කරගන්න මේ වැඩි කරන්න සහ බෙදන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි උපකරණය නේපියර් රෝඩ්ස්. එයා ඉතින් විචාල කෙනෙක් නෙවෙයි. ඉතින් ඕකෙන් නතර වුණේ නැහැ. අපේ ආවා කවුද? මෙයා බ්ලේස්
පැස්කර් බ්ලෙස් පැස්කර් 1941 මේ අවුරුදේ මතක තියාගන්න මම කමං කියන කතාව මතක තියාගන්න එච්චරයි ඈ හරි බ්ලෙස් පැස්කර් හැදුවා උපකරණයක් පැස්කාලයින් කියලා කියනවා නැත්නම් මේකට තව වචනයක් කියනවා පැස්කාලයින් එහෙම නැත්නම් මේකටම කියනවා ඇඩින් මැෂින් කියලා ඇඩින් මැෂින් කියන්නේත් මේක ඇඩින් මැෂින් එහෙම නැත්නම් පැස්කාලයින් කියලා කියනවා මේවා තමයි ලෝකයේ පළවෙනි ගණනය කිරීමේ යන්ත්‍රේ ඒකත් පරිගණකේ නෙවෙයි අමතක කරන්න පරිගණකේ නෙවෙයි ලෝක පළමු ගණනය කිරීමේ යන්ත්‍රය. ඒතර මේ යන්ත්‍රයක් ඉන්න මේකෙ මෙපෙන් දැති රෝද දම්වැල් වගේව තමයි තිබ්බේ. එහෙනම් පළමු ගණනය කිරීමේ යන්ත්‍රය තමයි පැස්කාලයින්. දැන් එහෙනම් අපිට උපකරණයක් විදිහට තියෙනවා. ඇබකසේ තව ටික කාලයක් ගිහිල්ලා අපිට බ්ලේස් පැස්කල් හදලා දුන්න යන්ත්‍රෙක. ආ හරි. එහෙනම් දැන් ওই වැඩේ කර කර ඉදී අපේ හිටියා විද්‍යාඥයෙක් නේ ගණිතඥයෙක් එයා චාල්ස් බැබේජ් නැත්නම් චාල්ස් බාබේජ් කියලා කියනවා ඈ එයා හැදුවා යන්ත්‍ර දෙකක් ලේසි නෑ යන්ත්‍ර දෙකක් එකක් තමයි ඩිෆරන්ස් එන්ජින් කියන්නේ අනික ඇනලිටිකල් එන්ජින් කියන්නේ ඔයාලට පේනවද මේ යන්ත්‍ර වැඩ කරන්නේ වාෂ්පු බලයෙන් වැඩේ තියෙන්නේ මේ දෙක හොයාගත්ත චාල්ස් බැබේජ් අපි කියනවා පරිගණකේ පියා කියලා පරිගණකේ පියා චාල්ස් බැබේජ් ඇයි එයාට එහෙම කියන්නේ ඔයා දන්නවද මේ ඩිෆරන්ස් එන්ජින් එකයි ඇනලිටිකල් එන්ජින් එකයි දෙකම එයා ජීවත් වෙලා ඉන්න කාලේ වැඩ කරන්න පුළුවන් මට්ටමින් හදාගන්න හම්බුන්නේ නැහැ මිනිස්සුන්ට හරියට වැඩ කරන මට්ටමින් හදාගන්න බැරි වුණා මාර වැඩේ මේ වැඩ කරන්න නැති මැෂින් දෙයක් හදපු චාන්ස් බැබිත් පරිගණකෙක් කියා වුණා මාර වැඩේ ඇයි නෑ පසු කාලීනව විද්‍යාඥයෝ සුළු වෙනස්කම් කරලා මේ යන්ත්‍ර දෙක වැඩ කරන්න පුළුවන් මට්ටමට හැදුවා මේ යන්ත්‍ර දෙකේ අද කාලේ පරිගණකවල තියෙන මූලික ලක්ෂණ තියෙනවා මොනවද අපි අර පාඩමේ කතා කරේ ආදාන සැකසීම් ප්‍රතිදාන ආචයන ආසන්නිවේදන ඕම් ඔය කියන ලක්ෂණ මේ යන්ත්‍රෙ තිබ්බා ඒ හින්දා වර්තමානයේ ඔයා පාවිච්චි කරන පරිගණකයේ අද මේ තියෙන තත්ත්වයට ගණ්ඩ එන්න ඉතාමත්ම වැදගත් පියවරක් කර දුන්න කෙනෙක් තමයි චාර්ල්ස් බැබේජ් සීයා අපි සීයානේ පරම සීයා කෙනෙක් මුත්තෙක් වයගෙන 1800 ගණන් වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒතර චාල්ස් බැබේජ් තමයි පරිගණක පියා. එයාට උදව් කරන්න හිටිය ඇඩා ඔගස්ටා කියලා කෙනෙක්. ඇඩා ඔගස්ටා ලව්ලේස් කියලා කියනවා. ඇඩා ඔගස්ටා ලව්ලේස්. එයා උදව් කරා. නෝනා හැම නෙවෙයි ඈ. උදව්වට හිටපු නෝනා දන්න. ඉතින් උදව්වට තමයි හිටිය කියලා කියන්නේ. හරි. එතකොට මේ එයාත් නිකන් හිටියේ නෑ. චාල්ස් බැබේජ් පරිගණක පියා වෙද්දි මෙයා පරිගණක මවද නෑනේ. මෙයා හැදුවා ප්‍රෝග්‍රෑම් එකක්. මේ හැදුවා ප්‍රෝග්‍රෑම් එක බලන්න ඔය කාලේ ඉඳන් කාන්තාව උඩ උදව් කරලා දැන් එයාලා නිකන් ඉඳලා නැහැ උදව් කරලා. එයා ලෝකේ පළවෙනි පරිගණක ප්‍රෝග්‍රෑම් එක හැදුවා. සොෆ්ට්වෙයාර් එක හැදුවා. ඈ අද කාලේ වගේ මේ සොෆ්ට්වෙයාර් එක විෂුවල් බේසික් වලින් ජාවා වලින් නෙවෙයි. ඈ මේ කාලේ තිබ්බ අර සිදුරුපත් එහෙම නැත්නම් පංච් කාඩ් කියලා කියන ඔය පංච් කාඩ් කියන තාක්ෂණික පාවිච්චිය තමයි හැදුවේ කොහොම හරි ප්‍රෝග්‍රෑම් එකක් නේ. ඈ ඒ කියන්නේ ඔය ස්ටෝඩ් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් කියලා එකක් තියෙනවා. දත්තයක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක තැන්පත් කරලා ඒකෙන් වැඩ ගන්න පුළුවන්. ඔය ප්‍රධාන පළමු ප්‍රෝග්‍රෑම් එක හදපු කෙනා විදිහට ඉතාමත්ම ගෞරවාදරයෙන් ලක් වෙනවා පළමු ක්‍රම ලේඛකයා වෙච්ච ඇඩා ඔගස්ටා ලව්ලේස්. අපි ආට ගෞරවයක් විදිහට ද ලේඩි කියන්නේ මැතිණිය කියලා කියනවා. ද ලේඩි ඇඩා ඔගස්ටා. ද ලේඩි ඇඩා ඔගස්ටා කියන්නේ පළවෙනි පරිගණක ක්‍රම ලේඛිකා. ද ෆස්ට් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් first computer program. ඉතින් තව ටික කාලයක් යද්දි 1900 ගණන් දැන් ඇවිල්ලා 1924 වගේ වෙද්දි දැන් මේ මෙච්චර කාල හදු මේ එක යන්ත්‍රයක්වත් මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු අතරට ආවේ නැහැ. ඒ වගේ මේවා එකක්වත් පරිගණකත් නෙවෙයි. ඒවා කොම මේ වගේ මොකද වාෂ්ප බලයෙන් වැඩ කරපු නිකන් ට්‍රැක්ටර් වගේ යාගියක්. හැබැයි ඒ වගේ ගණනය කිරීම තමයි කරන්නේ. හරි. 1911 වගේ වෙද්දි ටැබියුලේටින් මැෂින් කියලා යන්ත්‍රයක් හැදුවා. ඒක ඔය සංඛ්‍යාලේඛන වැඩ කරන්න තමයි හැදුවේ තර්මන් හොලවත් කියලා. අපිට එයා ඇත්තට වැදගත්කමක් නැහැ. එයාගේ වැදගත්කම තමයි මෙන්න මේක. එයාගේ වැදගත්කම තමයි එයා IBM කියන පරිගණක සමාගම පටන් ගත්තා. IBM කියන සමාගම. ඔය IBM කියන පරිගණක සමාගම
පරිගණක නිෂ්පාදනය සාමාන්‍ය ජනතාවටගේ වාණිජ වශයෙන් පරිගණක නිෂ්පාදනය කියන එක ආරම්භ කරා. IBM සමාගම මෑතක් වෙනතුරුන් තිබ්බා. දැන් ඔය Lenovo කියලා තියෙන Lenovo කියලා තියෙන ඒ Lenovo කියන්නේ IBM පරිගණක සමාගමේ වර්තමානයේ ඒක නැත්නම් IBM නෙවෙයි ඒක Lenovo. හරි. එතකොට ඒ කියන්නේ මේ චාල්ස් අපි කවුද? හර්මන් හොලර්. එහෙනම් නැත්නම් ටැබියුලේටින් යන්ත්‍රය හදපු කෙනාගේ වැදගත්කම තියෙන්නේ ටැබියුලේටින් යන්ත්‍රය හදුවරත් වඩා මේ IBM කියන වාණිජ පරිගණක කම්පැනි එක බිහි කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඔන්න තව ටික කාලයක් ගියා 1930. ඒ කියන්නේ මේ වෙද්දි චාල්ස් බේබිජ් මැරලා අවුරුදු 70ක් ගියාට පස්සේ 1930 දී අර එයාගේ මූලික ලක්ෂණ ටික අරගෙන හැදුවා පළවෙනි පරිගණක. මෙයා තමයි අපි ආදරයට කියන මාක්වන් ඔටෝමේටඩ් සීක්වන්ස් කන්ට්‍රෝල්ඩ් කම්පියුටර් ASCC කියලා කියනවා. මෙයා හරි හැමම දන්නේ මාක්වන් කියලා. මෙයා තමයි ලෝකේ පළවෙනි පරිගණක. බලන්න මෙයාගේ වේගය. තප්පරයකට සංඛ්‍යාවක් එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ හර්ට්ස් එකයි. අද තියෙන්නේ ටෙරා හර්ට්ස්, ගිගා හර්ට්ස් වගේ ඒවා යන්නේ ඒවා. මෙයාට තප්පරයකට සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. එක සංඛ්‍යාවක් තප්පරෙන් එකතු කරන්න පුළුවන්. සයිස් එක හිතා ගන්න මෙන්න මේක තමයි පරිගණක. මේ ලොකු පරිගණක. මෙන්න මෙතන ඉන්නවා ඉස්සරහා හිටගෙන මිනිස්සු වගේ. මේ පරිගණකයේ ඉස්සරහා හිටගෙන ඉන්න මිනිස්සු වගේ. එයාලත් එක්ක බලද්දි සයිස් එක හිතා ගන්න කොහොමද කියන්නේ. අර පේනවා. මේක ඉස්සරහා හිටගෙන ඉන්නවා. දැන් මේ බලන්න සයිස් එක කොහොමද කියලා. මෙන්න පරිගණකේ. ඈ. මේ මෙහෙ ඉඳන්ම තියෙන පරිගණකේ තමයි. මේ මෙන්න පරිගණකේ ඉස්සරහා මිනිස්සු හිටේ ඉන්නවා. ඔන්න ඒ කාලේ පරිගණක. හරි. ඒ තමයි මාක් වන්. ඉතින් ඊට පස්සේ ඉච්චර මිතුරු ඒවා ගැන ඔයාලා කලාද ගන්න ඕනේ. මේ තව කාලයක් ඇද්දි එඩ්සැට් කියලා පරිගණකයක් හැදුවා. ඒක තමයි ලෝකේ පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිගණක. එඩ්සැට්. ඉතින් ඒ වයිච්චර දැනට ඔයාලා කලබල වෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් දැන් මාක් වන් හැදුවා. අපි වැඩගත් එක නේද මාක් වන්. මාක් වන්. මාක් වන් හැදුවාට පස්සේ ඒ කියන්නේ පරිගණක කියන ඒවා පටන් ගන්නවා. මාක් වන් හැදුවට පස්සේ පරිගණක කියන ඒවා ලෝකෙට බිහි වුණා. පරිගණක ලෝකෙට බිහි වුණාට පස්සේ එදා ඉඳන් අද වෙනකම් එදා ඉඳන් අද වෙනකම් අද අපි ඉන්නේ එදා ඉඳන් අද වෙනකම් අපි පරම්පරාවලට බෙදෙනවා. අදා ඉඳන් අද වෙනකම් කාලේ අපි පරම්පරාවලට බෙදෙනවා. අද අපි ඉන්නේ අපි පස්සන පරම්පරාවල. පස්සන පරම්පරාවේ. ඉතින් හිතන්නකෝ ඔයාලගේ පස්සන පරම්පරාවයි මාක් වන් හිටපු තැනක් නේද? මාක් වන් තප්පරයට එක ගණනය කිරීමක් කරපු උපකරණයක්. මාක් වන් කියන්නේ තප්පරයකට එක ගණනය කිරීමක් කරපු පාංගයක්. මාක් වන් කියන්නේ කාමරයක් විතර ලොකු පරිගණකයක්. මාක් වන් කියන්නේ කාමරයක් විතර ලොකු පරිගණකයක්. එතකොට ඒ මොන කාලෙද? මාක් වන් හැදුවේ 1930. මේට අවුරුදු 90කට විතර කලින් නේ. මේට අවුරුදු 90කට විතර කලින් තමයි මාක් වන් හැදුවේ. ඒ දවසේ ඊට පස්සේ ආපු පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිගණක 1950 විතර හදන්න. 1949 50 වගේ. ඈ ඒ කියන්නේ අපේ නිදහස ගත්තට පස්සේ තමයි පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිගණකය කියන එක හදන්නේ. බොහෝම ඈත අතීතයක් නෑ පරිගණක වලට. ඉතින් ඒ ඉඳන් අද අපි ඉන්නේ පස්සන පරම්පරාවේ. 1940 පටන්ගෙන මේ වෙද්දී අපි ඉන්නේ පස්සන පරම්පරාවේ. එතකොට පරම්පරා හතරකට විශේෂ ලක්ෂණ තියෙනවා. ඔයාලට හදිස්සියවත් ඇහුවොත් පළවෙනි පරම්පරාවේ මොකද්ද විශේෂ ලක්ෂණ? දෙවෙනි පරම්පරාවේ මොකද්ද කියලා ඔයාලට පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන් වෙන්න තියෙනවා. හැබැයි ඔයාලගේ පස්සන පරම්පරාව ගැන ඇහුවොත් පස්සන පරම්පරාවේ තව අපි ආරම්භයේ ඉන්නේ. එතකොට පස්සන පරම්පරාවේ මොනවා වේද කියලා අපි කවුරු දන්නේ නැහැ. පස්සන පරම්පරාවේ දැන් තියෙන දේවල් හිතුවොත් නේද? රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ඔය වගේ විශේෂ දේවල් අපි මේ පරම්පරාවේ දක්නට ලැබෙනවා. මේ වෙද්දී මේ පරම්පරාවේ අපිට දක්නට ලැබෙනවා. ඉතින් අනාගතයේ මොන වගේ දේවල් අනාගතයේ මොන වගේ දේවල් දියුණු වෙයිද, කොයි තරම් දියුණු වෙයිද කියන එක අපිට කියන්න බැරි තරම් තාක්ෂණයේ වේගයෙන් දියුණු වෙනවා. ඉතින් අපි ලබන සතිය බලාපොරොත්තු වෙනවා මේ පරිගණක පරම්පරා ගැන මූලික විස්තර ටික කතා කරලා පරිගණක ජාලකරණය ගැන කතා කරා. ඉතින් ඔය පරිගණක ජාලකරණයෙන් පස්සේ අපිට ටිකක් ප්‍රැක්ටිකල් තියෙනවා. තාම ටිකක් නිදිමතක තියෙන්නේ මේ පාඩම් ටිකක් නිදිමත පාඩම්, තියරි පාඩම්නේ. ඉතින් ඒකෙන් පස්සේ අපිට ප්‍රැක්ටිකල් පාඩම් ගන්න පුළුවන්. අපි ලබන සතියෙත් ඔය මේ ජාලකරණය වගේ දේවල් ගත්තාම ප්‍රායෝගික ඔයාට වැදගත් වෙන දේවල් තමයි ඒකේ තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ලබන සතිය හම්බ වෙමු. ඔයාලගේ රෙකෝඩින්